එදා මෙදාතුර කාලයක් මොන තරන්නම් ගීත හලැද්ද. ඒ ගීත අතරේ මොන තරන්නම් ගීත ප්‍රමාණයක් ඔබේ මතකයේ රැඳිලා ඇද්ද? සමහර ගීත අපිට මතක් වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. හේතුවක් අවශ්‍ය නොවි අපේ මතකයට නිරන්තරයෙන්ම ලං වෙන ගීතාවලිය අතරේ අද මේ ඇහෙන ගීතාවලියත් ඉදිරි පෙළ නියෝජනය කරන ගීත පෙළක්. අද අපි 70 ලංකාරය හැඩමවන්න ආරාධනා කළේ දශක 5කට ආසන්න කාලයක් තමන්ගේ හඬින් අපේ සිත් සනසන මියුරු ගීතාවලියකට උරුමකම් කියන ගායන ශිල්පියෙකුට අපි හඳුනාගමු වෝල්ටර් ප්‍රනාන්තු. අයවන් අයවන් මල්ලේ බොහොම සතුටක් ඔබ වාද 70 ලංකාරයට කැඳවා ගන්න ලැබීම. අපි අයත් එක දවසක් 70 ලංකාරයේ ගත කළා. ඒ හැබැයි ඔබේ ගීත අපිට ගහන්න අවස්ථාවක් ලැබුණ නැහැ. මම එදා කතා කළා. කතා කළා. අයියා ගැන ගයන්න අපි මේ කතා කරන්න අපි ආරාධනා කළේ. අද හිතවතුනි 70 ලංකාරයේදී වෝල්ටර් ප්‍රනාන්දු ශිල්පියා ගයන සියලුම ගීතවල මුල් ගායනය අපි මතක් කරන්න ඕනේ ඔහුගේමයි. ඒ තමයි විශේෂත්වය. කෙනෙක්ට හිතෙන්න පුළුවන් එයාටම සින්දු තියෙනවද? එහෙම හිතෙන්න පුළුවන්. අපි එතනින් කතාව පටන් ගමු. ඇත්තටම එයාට සින්දු තියෙනවද? මම හිතනවා මේ ඔය ප්‍රශ්නේ මතුුනේ අයියා නැතුණට පස්සේ. ඒ කියන්නේ ඉස්සර මම සින්දු කියනකොට ඉතින් අයියලා අපි ඔක්කොම එක වේදිකාවේ කිව්වේ. ඉතින් මම කොහොමද අයියගේ සින්දුව කියන්නේ අයියා ඉදදි? හැබැයි මං ඒ කාලේ ගායනා කරපු හැම ගීතයක්ම මට හදලා දුන්නේ අයියා. ඒ තනු අයියගේ, ඒ ගීත අයියගේ, රික්ෂකාරයා, පුල්ලි ගුණ, ලස්සන මල් දැක්කම මට ආසයි තෙනවා, ගල්කිසි මූදු වෙරළ, ලස්සන නර්ස් නෝනා, මේ අපේ රටයි, යුදබටයා, රන්වන් පාටින්, බොරුවෙන් දිවගේ වෙනවා, ගෑනු 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 කතා, ලස්සන කෙල්ලේ, දිනක් නරී කැලෑවේ, ආච්චියේ බොලන්නේ, පොලිස් සහමිනේ, සමනලිය ඇයෝ අයා, යං යං යං, මංගලිකා මනාලිකා, කුරුළු රංචු, කළුනැන්දේ කළුනැන්දේ, වනබඹරා, කැලෑව මද, ඔය වගේ සින්දු රාශියක් මට හදලා දුන්නේ අයියා. ඉතින් අයියා මම මොයිදින් බෙක් මාස්ටර්, එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරර මේ ඔක්කොම එක වේදිකාවක ඉදිද්දි මං කොහොමද අයියාගේ සින්දුවක් කියන්නේ? අයියා ඒ කාලෙම කිව්වා උඹ මගේ සින්දු කියන්න එපා. උඹගේ අනන්‍යතාවයක් ඇති කරගනේ. ඇත්ත වශයෙන්ම ගයන් මල්ලි මම මේ මියුසික් ෆීල්ඩ් එකට ආවේ මගේ උමනාවට නම් නෙමෙයි. මම අද යම්කිසි ආඩම්බර වෙන්න පුළුවන් තැනක ඉන්නවා නම්, මම අද ඉහළ තැනක ඉන්නවා නම් ඒ ගෞරවය අයියට යන්න ඕන. එතුමා නිසා තමයි මම ගායකෙක් වුණේ. මම මියුසික් වලට කැමති, වෙච්චර කැමැත්තක් තිබුණේ නැහැ. මම ක්‍රීඩාවට. නමුත් අයියා කීප පළකම දැක්ක මට සින්දු කියන්න පුළුවන් කියලා. ඉතින් අයියා මාව ගෙනාවා. මම අයියාගේ සින්දු කිව්වේ නැහැ. නමුත් මේ අයියාගේ සින්දු මට කියන්න වුණා. ඒ මම ඉදිරියේ ගැන වට කියන්නම්. මට අයියාගේ සින්දු කියන්න වුණා අයියා නැතුව ගියට පස්සේ. එක හේතුවක් හින්දා එදා සමහර විටක ඒ ගීත ඔබ ගායනා කළේ නැත්නම් ගීතවලට ලොකු විනාශයක් හෝ නැත්නම් ගීත ඇතම් විටක හැමෝම ගයන්න පටන් ගන්න හේතුවක් වුණා. නෑ. දැන් ඔයා කියන එක හරි. මම හිතනවා අද මේසන් මියුසික් කරන අපේ මනෝජ් මනෝස් ෆෝර්චුන්ස් වාදක මණ්ඩලයේ හිටියා දන්නව ඇති. මට එක දවසක් අයියා නැතුව ගියට පස්සේ මට කෝල් එකක් ආවා. ඒ කෝල් එක ආයේ මට වර්නන් පෙරරාගේ, වර්න් ගායක වර්නන් පෙරරා මට කතා කරලා වෝල්ට ඔයාට ස්ටැන්ලි පීරිස් සංගීතවේදියා, ස්ටැන්ලි පීරිස් අධ්‍යක්ෂතුමා ඔයාට කතා කරන්න ඉන්නවා පොඩ්ඩක් ඉන්න කියලා මට දුන්නා. ස්ටැන්ලි අය කිව්වා මොනවද දැන් කරන්න කියලා. මං කිව්වා ඇයි පොඩ්ඩක් එන්න පුළුවන් මේ ස්ටුඩියෝට කියලා. මම ගියා. ගියාම මට මේ සින්දුව කියන්න කිව්වා. එතකොට ඒ වෙලාව හිටියා රොක්සයි මාස්ටර්ගේ නෝනා හිටියා, රංජනි පෙරරා හිටියා, හරුන් ලන්තර සින්දුවක් කියාගෙන හිටියා. ඊට පස්සේ මට කිව්වා මම ඇයි ස්ටැන්ලිය මේ සින්දුව කියන්න කියලා කිව්වා. ඔබගේ හද මාගේමයි ඒ සින්දුව අයියා රංජනි අක්කා එක්ක මීට ඉස්සෙල්ලා චිත්‍රපටයේ කිව්ව ගීතයක්. ඒ සින්දුවේ මියුසික් කළ දෙන්නේ රොක්සයි මාස්ටර්. රොක්සාමි මාස්ටර්ට උපහාර සීඩි එකක්, කැසට් එකක් කෙරුවා එක රෙකෝඩ් ආයතනකින්. ඒ රෙකෝඩ් ආයතනය රොක්සයි මාස්ටර් උපහාර කරන මේ තැටියට කියලා තියෙනවා මාව ගන්න කියලා මේ සින්දුවට. ස්ටැන්ලිය මට කිව්වා මේ සින්දුව කියන්න කියලා. එතකොට මම කිව්වා ස්ටැන්ලියා තරහ වෙන්න එපා, අයියාගේ පුත්තු ඉන්නවා, අයියාගේ දරුවෝ ඉන්නවා, ඒගොල්ලන්ට කියලා මේ සින්දුව කියාගන්න. මට මගේ සින්දු ඕන තරම් තියෙනවා, ඒක නිසා මම මේ සින්දුව කියන්න බෑ කිව්වා. ඊට පස්සේ මට කිව්වා නෑ ඔයා මේ ගීතේ හරියට කරගන්න ඕන නිසා ඔයාට කියන්නේ.
ඔයාට කියන්න බැරි නම් මේක ග්‍රේෂන් ආනන්දර කියලා කියවනවා කිව්වා. එතකොට මම බැලුවා අයියාගේ සින්දු ආරයා මෙයා ඔක්කොම කියන්න යනවා. මං කිව්වා ආ එහෙනම් හොඳයි මම කියන්නම් කිව්වා. කිව්වම ඔබගේ හද මාගේමයි ඒ මම මුල් වතාවට රංජිනි පෙර එක අයියාගේ සින්දුවක් කිව්වා. කිව්වම ඒ සින්දුව රංජනියක් වගේ කටින්ම කිව්වා. රංජනියක් කිව්වා වෝල්ටර් මල්ලි මම අයියක මේ සින්දුව කිව්වට ඒ සින්දුව මම මෙහෙම කියනකොට මම එම්එස් ට කවදාවත් කිට්ටු කරන්න බෑ මට කිට්ටු කරන්න බෑ. ඊයෙල විශිෂ්ට ගණේ ගායකයෝ මේ ඒක නිසා මේ යාට කිට්ටු කරන්න බෑ මට. නමුත් රංජනියක් කිව්වා මට ඒ සින්දුව එදාට වැඩි අද ජනප්‍රියයි කියලා. ඒකට හේතු කීපයක් තියෙනවා. ෆෝචුන්ස් වාදක මණ්ඩලයේ ස්ටැන්ලි පීරිස් එතුමා අලුත් ඉන්ටර්ලූඩ් ඉන්ට්‍රක්ෂන් දැම්ම සොන්ග් එකට. ඊට වැඩිය එදාට වැඩිය මේ සොන්ග් එකේ ඒ සින්දුවේ ක්වලිටි භාවය තත්ත්වය ඒ කියන්නේ තාක්ෂණයේ උසස් අද ලෝකී තාක්ෂණයේ උසස් නිසා ඒ ගීතයේ ක්වලිටි භාවය වැඩි වුණා. ඒ ගීතය නොහිතපු විදිහට ජනප්‍රිය වුණා. ඊට පස්සේ ඒ ගීතය මට ගායනා කරන්න වුණා. ආයෙ ටික කාලයකට පස්සේ මුත්සාමි මාස්ටර් ආර් මුත්සාමි මාස්ටර්ගේ පුත්‍ර රත්න මොහන් රාජ් මට කෝල් එකක් අරගෙන තිනවා. ඒ කෝල් එකට ගද්දි ඒ කෝල් එක අරන් තියන්නේ ගත්ති දැන මම ඉඳලා නැහැ. ඊට පස්සේ කෝල් එකට ආන්සර් කළ එක අහලා තිනවා ඇයි කවුද කතා කරන්නේ මම මේ මොහන් රාජ් ඉති කියලා තිනවා ඔයා ඉන්නේ මේ යන්නේ මේ ඇයි ඉන්නේ වෙන දෙනක මේ එතකොට මගේ ගෙදර ටෙලිෆෝන් තියුණා ටෙලිෆෝන් නම්බර් එක දීලා නැහැ ඒ කතා කරපු එක්කෙනා. මොකද ඌමනාව නෑ මම අපේ තාත්තගේ සීඩී එක තැටිය කැසට් එකක් කරනවා. ඒකට එම්එස් අය ගායනා කළ තියෙනවා සිලිසිලියේ ගීතය. මේ ගීතය මට වෝල්ටට කියලා ගායා ගන්න කියාව ගන්න ඕනේ. ඒක නිසා මම මේ කතා ඇයි මේ මේ අය ඉන්නේ කියලා කාවර කෙනෙක් ඒ වෙලාවේ දීලා දිනවා. ඊට පස්සේ ඒ කීප එකනා ගිහිලා දිනවා සින්දුව කියන්න. ගියා මේ සින්දුව කියවිලා නෑ. ඒ සින්දු කියලා නැහැ කියන්න බැරි වෙලෙ එකේ කොමාරීකට මොහන් රාජ් ඕනි විදිහට ඒ සින්දු ඇවිල්ලා නැහැ. ඊට පස්සේ මොහන් රාජ් මට කතා කරුවා මාව හොයලා. එලා වෝල්ටරයා මේ මේ සින්දු තියෙනකොට මම ගියා. ගිහිල්ලා මම මේ සින්දුව කිව්වට පස්සේ දන්නේ මේම සිද්ධියක් වෙලා තියෙනවා කියලා. ඉතින් එතනදී මට යම්කිසි මුදලක් දුන්නා මං කොහොම උත්සාහය මාස්ටර්ලා නිසායි අපි අද මේ ස්ථානේ ඉන්නේ. ඒක නිසා මට සල්ලි එපා කියලා මම සල්ලි ගත්තේ නැහැ. ඒක නිසා ඒ සල්ලි නොගෙන ආවා. ඒක එක දෙයක්. ඊට පස්සේ මරිසෙල් ගුණතිලක තාම ඉන්නවා. එයාගෙන් අහන්න පුළුවන්. මරිසෙල් මට කතා කරලා කිව්වා වෝල්ට මට පොඩි උදව්වක් කරනවා. මම කිව්වා මොකද්ද? වෝල්ටේ මම සීඩි එකක් කරනවා මගේ වියදමින්. ඒකට සින්දු දෙකක් වෙන් කරලා තියෙනවා. ඒ සින්දු දෙක ඔයා කියන්න ඕනේ මගේ එක. එකක් මලක් කඩා කොණ්ඩේ ගසාලා කලෙ අරන් උකුලි තියාලා. ඒක එකක්. අනිත් එක නෙළුම් මලේ පෙති කඩලා. ඊට පස්සේ මං කිව්වා අනේ මරියනංගී කවදාද රෙකෝඩින් තියෙන්නේ කිව්වම තව දවස් තුනකින් කිව්වා. මං කිව්වා නෑ මං හෙට ලන්ඩන් ටුවර් එකක් යනවා. මම එන්නේ මාස දෙකකින් ඔක වෙන කෙනෙකුට කියලා කියාගන්න කියලා. ඊට පස්සේ මම මාස දෙකකට පස්සේ ආවම මරිය ආයෙ මට කතා කිලව. අයියේ මේ එයි මං කිව්වා කියාගත්ත නේද? නෑ මම එක සින්දුවක් තරම් මම කෙනෙකුට කියලා කියාගත්තා. අනිත් එක ඔයාම කියන්න ඕන නිසා තිබ්බ මේ ඔයා වෙනකම් මේ CD එක මෙච්චර කාලෙ ඇද්දේ ඔයා වෙනකම් කියලා. අනේ මම එතකොට මට කාර් එකක් වාහනයක් තිබුණේ නැහැ. මම බස් එකේ කුඩි දිග අරගෙන පයින් ඇවිදගෙන ගිහිල්ලා සින්දු ගුවා මට රුපියල් 1500ක් දුන්නා. මං කිව්වා එතකොට මං එච්චර මට මම මුදල් අංශයෙන් උඩ හිටියේ නැහැ. ඒ වුණත් මං සල්ලි ගත්තේ නැහැ. මාරියට මං කිව්වා නංගි සල්ලිපා ඔයාගේ ඔයාවනේ මේක කරන්නේ කියලා දීලා ආවා. ඔන්න ඔය ප්‍රශ්න නිසා මට අයියාගේ ගීත කීපයක් කියන්න උනා. කියන්නුනා. ඉතින් මට තව පොඩ්ඩක් තියෙනවා ඒකත් කියන්න දෙන්න. ඔබ ඒ කියන්නේ චිත්‍රපට ගීත දවස ගන්නේ. ඔව්. අපි ඒකට කතා කරමු ගීතය අහලා. අපි ඒක ගීතයක් අහමු ලස්සන මල් දැක්කම මට ආස හිතෙනවා. මේ ගීතයත් රචනා කළේ සහ සංගීත නිර්මාණය කළේ එම් එස් ප්‍රනාන්දු මහත්මයා. ගීත ගැන මතක අපි ගීතය අහලා දැනගමු. මල් දැක්කම මට ආස හිතෙනවා මම මලින් මලට පියා සලනවා මේක හොඳ නැහැයි කියන්නේ කවුද හාදයා මල් පැණි බොන මං සමනලයා මල් පැණි බොන මං සමනලයා ලක්ෂණ මල් දැක්කම මට ආස හිතෙනවා මම මලින් මලට පියා සලනවා
මේක හොඳ නැහැ කියන්නේ කවුද ආදයා මල්පැණි බොන මං සමනලයා මල්පැණි බොන මං සමනලයා मलट रोन सोया किया रोज मले हरि हुदाई होया मम मलिन मलट रोन सोया किया रोज मले हरि हुदाई होया नटुव कटुवलिन चदील मीरी पेनिवलिन पिरी सुवतगेन निसा हमाला मांगावे लक्षण मल देख मट आस हितेनवा मम मलिन मलट पिया चलनवा कौदन है मलपली बुन मंग समन लया मलपली बुन मंग समन लया मी में सिगी नितर ऐसे नवा एक ही तरह से मल पिपी देनवा मैसीगी नितर ऐसे नवा एक ही तरह से मल पिपी दे नवा सीतल पिरी पोदे नाल बागे ओ बैठे मील विसेल दी कटुवत कटवेला हिमी दिरिये लसन मल देख मम नास हिते नवा मम मलिन मल डपिया सल नवा मैं कहूं है कि यंत्र खाऊं दहादया मलपली बुन मंग समन लया मलपली बुन मंग समन लया मम मलपली वल रस आंदुन नवा ओय दिनो में सुदुगंध सोए नवा मम मलपली वल रस आंदुन नवा ඔය නිල මැසු දුගඳ සොයනවා ලබු මල් උයනක සැදීලා යයි මෝ උයනෙම නැසීලා රෝස මලයි සුවඳ හමන්නේ කටුවත්තේ ලස්සන මල් දැක්කම මට ආස හිතෙනවා මම මලින් මලට පියාසලනවා මේක හොඳ නැහැ කියන්නේ කවුද ආදයා මල් පැණි බොන මං සමනලයා मलपनी बुन मंग समन लया लसन मल देख मम आस ही दे मम मलिन मल पिया सल नवा मैं कहूं है कि अन्य खाऊं दहा दया मलपनी बुन मंग समन लया मलपनी बुन मंग समन लया मलपनी बुन मंग समन लया වෝල්ට් කියන අපේ රටේ වෝටර් මාක් එක එහෙම නැත්නම් ඒ සන්නාමය අද 70 ලංකාරයේදී අපේ ගීත මතක සමග නැවත ආවර්ජනය කරවන්නට මම උත්සාහ කරන්නේ. ඒ අතරේ අපි මතක් කරන්න ඕනේ මේ ගීත ඒ ආකාරයේ රසවත් නැවත ගයන්න විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ අපි මේ හිතවතුන්ගේ ලැබෙන සහයත් අපි බොහොම සතුටින් මතක් කරන්න ඕනේ. ඒවත් බොහොම ආදරෙන් 70 ලංකාරයට පිළිගන්නවා. අපි අර කතා කරමින් හිටියේ අයියගේ ගීත ගයන්න පටන් ගත්ත විදිහනේ. දැන් උදාහරණ දෙක තුනක් කිව්වා. ඔව්. අපි කතාව නැවැත්තුවේ අර චිත්‍රපට ගීත 16. මම එක සංගීත ප්‍රසංගයකට සහභාගී වෙලා පාන්දරාව උදේ මම හිතනවා පහ මාත් 6 ට දෙවිලා මම හොඳ නිින්දා. නිදියගෙන ඉඳි මට මගේ ඇඳලගම ෆෝන් එක දෙනවා කෝල් එකක් ආවා. ගත්තම් ගීත දේවා අපේ රෙකෝඩින් ඉන්ජිනේර් ගීත් කතා කරලා ගියා. बोल रहा है मैं हरी रेकॉर्ड एक कंपनी टोरान है टोरान अधिपति माँ कथा कर लगी हुआ मको ये मैं सिंधु तीन की अंडे की लगी हुआ मंको देना मट बे माँ पांदरा भी उगुरा ने मन दवस देखेंगे इन्ना की दवस देखने पास मंगिया गया पास मैं रूकांत गुणसी लग एच आर ज्योतिपाल महात्मा के सिंधु दास अक्कला ज्योति अय्या गीत्या कुट मम उपन्ने ये सिंधु मट की अंदे एंड की दीपनी पश्चिम मे सिंधु रूकांत की मंगीत गीते मम
තුන් තුන් දෙනෙක් එක කියලා දිනවා හතර දෙනාම සූර්යෝ නැවත මේ රූගත කළානේ ඒකට මම ওই song එක කිව්වා ඒක කිව්වේ මම ඒක කිව්වේ මම වික්ටර් රත්නායකගේ පුත්‍ර රත්නායක තව තව ටොරානායකගේ මම කියන CD එකට කෙරුවා ඒක කිව්වේ මම වර්නන් පෙරරා එක ඉතින් මම මේ ගීතය කියන්න ගියාම මේ ගීතය මම කිව්වා පොඩි ගහයට මම කිව්වා කියලා ඊට පස්සේ මට ගවා ඒකේ ලොකු මහත්තයා එන්න කියනවා කියලා සල්ලි ගන්න ඊට පස්සේ මම එයා රූම් එකට ගියාම වාඩි වෙන්න කිව්වා කියලා මගේ මුදල ගෙවලා වෝටර් කැම්පින් එකේ දායියාගේ සින්දු 16ක් කරන්න කියලා කිව්වා එතකොට මේ ඔය ප්‍රසංග වේදිකාවේ වාදක මණ්ඩලයක ගීත ගායනා කරන කාලේ හැම ජනප්‍රිය ගායකයෙක්ම ගායිකාවක්ම ප්‍රසංග වේදිකාවේ ඉතාම ඒ කාලේ ජනප්‍රිය සම්ප්ලවර්ස් මේරියන්ස් වගේ වාදක මණ්ඩලයක සින්දු කියන කාලේ මමත් කෙරුවා සහරා එක්ක ඒක කරලා තිබුණා මම කිව්වා මිෂෙල් කොතලාවල මම ඒ ගීතවලට අකටියුත්තක් වෙනවා නම් අකමැති ඒක ඔරිජිනල් මියුසික් දෙනවා නම් වයිලින්ස් පාර්ට් ෆ්ලූට් පාර්ට්ස් තබ්ලා ඩෝලක් සර්පිනා ඒ වගේ ඔරිජිනල් මියුසික් දෙනවා නම් මම කියන්නම් කියලා ඊට පස්සේ රජීව් සෙවස්තියන් මියුසික් බාර දුන්නා මිසක ඔතලාලමයි සින්දු දාසේ තේරුවේ. ඊපස් මම ඒ සින්දු දාසේ කළා. ඒ සින්දු දාසේ කළාම ඒ සින්දු වල තියෙන වටිනාකම. ඒ සින්දු වල තියෙන රසවත්කම, ඒ සින්දු වල තියෙන මිහිරතාවය නැවත ඉස්මතු වෙලා ආවා. ඒ CD එක බලාපොරොත්තු නැති විදිහට ජනප්‍රිය වුණා. ගයන් මල්ලි මම ගියා ඇමරිකාවේ ටුවර් එකක් ගියා. මම ගිහිල්ලා ගියාම ඒ ඇමරිකාවේ නිව්යෝක් වල ඉන්න නිව්යෝක් වල ඉන්න නිහල් කියලා ව්‍යාපාරික මහත්තයෙක් මටයි සනත් අයියටයි සනන්දන්දරිය මහත්තයත් නිපුන් සනත් අයියත් ගියා මල්කාන්තිත් ගියා ගියාම මට අර නිහල් එක යන්න සිද්ධ වුණා රෙකෝඩ් බාරේකට මේ නිව්යෝක් වල යනකොට රෙකෝඩ් බාරේක මගේ පෝස්ටරයක් ගහලා දිනවා ඉතින් මට එදා හරිම සතුටක් දැනුණා දැනුනම ඒ රෙකෝඩ් බාර් එකයි ඉති සුද්ධ කිව්වා මේ ෆස්ට් ටයිම් තමයි ගායකී කාවේ මගේ රෙකෝඩ් බාර් එකට කියලා ඊට පස්සේ ඒ රටත් ඒක ගොඩක් විකිනලා තිනවා ඒ සින්දු ගොඩක් ජනප්‍රිය වුණා ඒ ජනප්‍රිය සින්දු ඒ වයි ඉස්මතු වුණා අත්ත දැන් ඒක ඒ ඉස්මතු වුණා කියන්නේ දැන් ඒ සින්දු ගයන් මම කියන්න ඕනේ දැන් ඒ සින්දු ගොඩක් දෙනෙක් හිතලා තිනවා මගේ කියලා ඒවා මගේ නෙමෙයි ඒ සින්දු කොච්චර ජනප්‍රිය වුණාද කියලා ඇහුවොතින් ප්‍රසංග වේදිකාවට ගියාම මට ඒ සින්දු කියන්න උනා මිනිස්සු ඒව ඉල්ලලා හිටියා මල්යහනාවකේ ලෝකේ පෙම්ලවනින්ද දිමාදු දුසු ආහා හැදයි රූපේ ගුවන් ගැබේ සඳුන් විමානේ රැඳී ඒවා එතකොට වාසනාව දොරෑරලේ සින්දු සෙට් ආහා හැදයි රූපේ මේ සින්දු ඔක්කොම මට මේ 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 ස්ටේජ් එකේ වේදිකාවල ප්‍රසංග වේදිකාව කියන්න උනා මිනිස්සු ඉල්ලුවා මට සම්දර්ශන වැඩි උනා එතකොට මේ 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 ඒ සින්දු මගේ කියලා උඩ දෙනෙක් හිතුවා ඉඳලා ඊට පස්සේ එක එක ප්‍රෝග්‍රෑම්ස් වලදී මම කියනකොට යටින් යනවා මේ ගීතයේ මුල් ගායනය MS ප්‍රනාන්දු එහෙම කියලා මම ඉතින් ඇත්තම එහෙම යනකොට ගොඩක් දෙනෙක් මට ටෙලිෆෝන් කරුවා අයියේ ඒක අයියගේ සින්දුවක් නෙමෙයි නේද? ඒක මෙසේජ් එකේ සින්දුවක් නේද? අපිට මේ අයියගේ සින්දුවක් නෙමෙයි කියලා ඒ විදිහට කඩ කතාවක් ගියා. ඉතින් මම අයියගේ ගීත ආරක්ෂා කරන්න ගිහිල්ලයි මට ඔය චෝදනාව ආවේ. අයියගේ ගීත කියනවා කියලා. කොටින්ම මම ප්‍රසංග වේදිකාවේ ඊට පස්සේ ගියාම දැන් සින්දු හතරක් කියනවා නම් දෙකක් අයියගේ සින්දු දෙකක් මගේ සින්දු මම කිව්වා. ඒක නිසා දැන් මම ඇත්තම කියන්න ඕනේ මට අයියාගේ සින්දු කියන්න උවමනාවක් නැහැ මම චිත්‍රපට තිස්කරන ගීත ගායනා කරලා තිනවා මම ටෙලිරාමස් කීපයක සින්දු කියලා තිනවා මගේ සින්දු මගේම සින්දු තිනවා 200ක් 225ක් විතර ඉතින් මට අයියාගේ සින්දු කියන්න කිසිම උවමනාවක් නැහැ මගේ ගීත තිනවා ඉතින් ඔය චෝදනාව මම ඉතින් මං අයියට වඳිනවා අයියා නිසා තමයි අද මම සතුටින් සන්තෝෂයෙන් මම කුප්පිලාම්පියෙන් ජීවත් වෙච්ච මිනිස්සෙක් අද සැපවත් ජීවිතයක් ගත කරගෙන හොඳට ගෙවල් දොරවල් හදලා වාහන තියාගෙන හොඳට රත්තරන් ඇඳලා හොඳට දරුමල් හදලා දරුමල් ඉහෙලින්ම දීග දීලා සතුට ජීවිතයක් ගත කරනවා නම් ඒ මගේ
INSI. අදටත් අපිට ගුවන්විදුලියේ බොහෝ අවස්ථාවලදී ඇහෙනවා එදා MS මහත්මයා ගායනා කළ ගීත අද වෝල්ටර් ප්‍රනන්දු ගායන අවස්ථාව. හැබැයි මට ඇහිලා තියෙන සමහරක් වෙලාවට කියනවා ඔබේ ගීතය ප්‍රචාරය කරලා ගීත ගායනා කළේ MS ප්‍රනන්දු කියලා. නෑ 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 මේ ඕගෙන කතා කරන්න ගියාම මං හිතනවා මේ කොච්චරලා ගත වෙනවද එකවන්දයක් මං හිතනවා සුමානයක් විතර ඕන වෙනවා කියන්න ගියාම වර්නන් බෙර්ර ඇමරිකේ කසාද බැන්දේ CV හොටෙල් එකේ CV හොටලේ කොල්පිටි CV හොටලේ බැඳලා දැන් ඒ හොටලේ තියෙනවද දන්නේ නැහැ. ඒ අපි ඉතින් එනවා මමයි මිල්ටන් සිල්වා කියලා අයියාගේ පළවෙනි ගෝලයා මිල්ටන් සිල්වායි අයියයි ඒ අවධියේ කැසට් දෙකක් කෙරුවා. අයියාගේ කැසට් එකයි මගේ කැසට් එකයි ලක්ස්බර්න් කියලා න්‍යූ සවුන්ඩ් රෙකෝඩ් බාර අයිතිකාරයා එයාගේ කාර් එකේ ඉන්නේ. එතකොට බම්බලපිටියේ හන්දියේ මං හිතනවා පළවෙනි සිග්නල් ලයිට්ස් ලංකාවේ හයි කෙරි බම්බලපිටියේ හන්දියේ අර ඉලාස්ටෝ බෝඩ් එකේම සිලි 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 ගාව උතර නැවතුවා. නැවතුවම සිග්නල්ස් වලට නැවතුවම අයියා මේ ලක්ෂ්මන් කාර්ගේ කැසට් එකක් දැම්ම මම සින්දුවක් යනකොට අයියා ටක් ගාලා එකපාරටම අයියා ඉස්සරහ සීට් එකේ මම පිටිපස්සේ මිල්ටන් සිල්ලා මෙතන ලක්ෂ්මන් රයිලවට මම අයියා සින්දු ආවකම ලක්ෂ්මන් මං කවදද සින්දු කිව්වේ කීවේ මං ගෝ නෑ ඒක මං කිව්ව සින්දු ඒකම කිව්ව එකක්ද කියලා. ඊට පස්සේ අයියට මට එක සමහර දන් වෙලා අයියා ප්‍රශ්නයක් වෙලා තියෙනවා මගේ සින්දු අයියාගේ කියලා හිතලා තියෙනවා. සමහර දන් වෙලා අයියාගේ සින්දු මගේ කියලා හිතලා අපි දෙන්නගේ පැටලිලා තියෙනවා. නමුත් අපි දෙන්න එකට ගායනා කරලා තියෙන එකම එක ගීතයයි මොකද්ද ඩොක්ටර් සුසන්ත චිත්‍රපටි ආසියා හේරා හේර බූරුවා කියලා සින්දුවක් කියලා දිනවා. ඇත්තමයි ගයන් මම අදර දන්නෙත් නෑ මට මන් දන්නේ අදර මම කිව්වේ පාට් එක මොකද්ද අයියා කියලා දින්න කොටස මොකද්ද කියලා මං අදර දන්නෙත් නෑ. මගේ එක ලයිව් ප්‍රෝග්‍රෑම් එකකින් හැව්වා මොකද මේ ඔය දෙන්නගේ හඬවල් දෙකම එක වගේ කියලා. ඉතින් මම කිව්වා අපි එක අම්මට සාතර ජාතක දරුවෝ කියලා. හරිද? අපි එක අම්මගේ තාත්තගේ දරුවෝ. ඉතින් ඒක නිසා ඒක හඬවල් ලැබිලා තියෙනවා. කොමාර දැන් ඔය කතාව දැන් අපි අවසන් කරන්න බෑ මොකද ඔබ ගැන තව කතා කරන්න දේවල් තියෙන හින්දා. ඔව්. කේඩිකේ ධර්මවර්ධනන් එක අවස්ථාවකදී ඔබට උපදෙසක් ලබා දුන්නා. ඔව් ඔව් හරි. අපි එතන නවත්තමු කතාව කියලා. කේඩිකේ ගුවන්විදුලි ශිල්පියෙක් මං ගුවන්විදුලි ගායකයෙක්. ගුවන්විදුලි අපේ මහගෙදර. අපි අදට යනවත් ගුවන්විදුලියට වැඳලා යන්නේ. පන්සලට වඳන වගේ ගුවන්විදුලියට අපි රූපවාහිනියට යනකොට ගුවන්විදුලියට වැඳලා තමයි රූපවාහිනියට යන්නේ. අපි එතනින් මතුවෙච්ච මිනිස්සු ගුවන්විදුලියේ ප්‍රෝග්‍රෑම් 6 වෙනි මැදිරි ප්‍රෝග්‍රෑම් එකක් කරද්දී ක්‍රවුඩ් එකක් ඉස්සරහා තමයි මේ 6 වෙනි මැදිරියේ ඉන්න පුළුවන් ගොඩක් දේ 100කට වගේ ඉන්න පුළුවන්. කියෙද්දී MS ෆරෑන්ඩුගේ මල්ලි වෝල්ට් ෆරෑන්ඩු කියලා දැම්මා. කේඩිකේ ධර්මවර්ධන රෙකෝඩින් රූම් එකේ හිටියේ. ඉතල ඉරස මට අඬ ගැහුවා. අඬ ගාලා ඔබගේ නම මොකද්ද මං කියලා එයෝ. මං කොහමයි නම වෝල්ට් ෆරෑන්ඩුනේ. MS මල්ලිද නම කියලා එයෝ. මං කොහොනේ වෝල්ට් වල. ඉතින් එන වෝල්ට් ෆරෑන්ඩු කියලා නමින් පලයා. MS ෆරෑන්ඩුගේ මල්ලිගේ නම යන්න එපා. වෝල්ට් ෆරෑන්ඩු කියලා නමින් පලයා. ඇත්ත. ඒ කියන්නේ අයියාගේ නමින් අයියාගේ මල්ලි කෙනෙක් හෝ තාත්තගේ පුතෙක් හෝ අම්මා කෙනෙක්ගේ දුවක් හෝ ඒ නමින් ඒ ජනප්‍රිය ඒ දක්ෂ ඒ නමින් අපිට ප්‍රසිද්ධියක් ලබා ගන්න පුළුවන්. ගයන් ප්‍රසිද්ධ අපි කියමුකෝ මෙහෙම අපි දැන් ස්ටේජ් එක සිං කරන්න යනවා. සින්දු කියන්න ගියාම නමක් කියලා කියන අපි කියමු රංජිත් පෙරරා කියලා. ඉතින් සින්දු කියනවා කියලා යනකොට මිනිස්සු කියන කවුද කොල්ලෙක් සින්දු ඔප්පු හරි ලස්සනයි සින්දු කවුද නම මතක නැහැ මම. ඊට කිව්වොත් ඒ MS ෆ්ලෑන්ඩ්ගේ පුතා රංජිත් පෙරරා කියලා කිව්වොත් MS ෆ්ලෑන්ඩ්ගේ නම තියෙන නිසා ඒක එනවා. ඒ MS ෆ්ලෑන්ඩ්ගේ මල්ලි වෝල්ට් ෆ්ලෑන්ඩ් කිව්වොත් අර නම තියෙන නිසා මතක වෙනදෙනවා. එතකොට ඒ නමෙන් අපිට ගන්න පුළුවන් ප්‍රසිද්ධයක්. ප්‍රසිද්ධය කියන්නේ එකක්. ජනප්‍රියත්වය කියන්නේ වෙන එකක්. අපි පුළුවන් පත්තරේට කියලා දාගන්නවා ලොකු මුළු පිටුවක්ම ගන්නවා. hina වෙගෙන ඉන්නවා වෝල්ට් ෆ්‍රෙඩ්. hina වෙගෙන ඉන්නකල පින්තූරයක් දානවා. ප්‍රසිද්ධ වෙනවා. ප්‍රසිද්ධයි. නමුත් ජනප්‍රිය වෙන්න තමුන්ගේ නිපයුම් තමුන්ගේ නිර්මාණ ඉදිරිපත් කරන්න.
අයියාගේ නිර්මාණවලට මම ජනප්‍රියෙන් දෙන්නේ අනුන්ගේ සින්දු කියනවා නම් අනුන්ගේ සින්දු කියනවත් තා කල් එයා ආදුනිකයි එයා ආදුනිකයි මොනද ඔයාගේ සින්දුව මම මේ ළඟට ගියා චැනල් එකේ වැඩකට ගියා ගියා මෙතන සින්දු කියන්න ඇවිල්ලා දෙනවා ප්‍රියන්ත ෆර්නැන්ඩෝ මගේ රත්තරන් යාළුවා ප්‍රියන්ත ෆර්නැන්ඩෝගේ පුතා ඇවිල්ලා දෙනවා සින්දු කියන්න එළම කෝ පුතා කොහොමද කියලා මොකද කියන්නේ සීජගේ සින්දුවක් කියන්නේ අද කිව්වා ඒ සීජගේ නිර්මාණ තිබුණ නිසා ඒක නිසා ඕනම කෙනෙක් කවුරු වුණත් අනුන්ගේ ගීත කියලා ජනප්‍රිය වෙන්න බෑ ජනයාගේ ප්‍රියමනාප බව ගන්න තමාගේ නිර්මාණ අවුරුදු 53යි වයස බැලු බැල් මට කියන්නේ ඒක මිනිසුන් අතරට ගියා දොම්පියාය මිනිසුන් අතරට ගියා සමනල තට්ටේ මිනිසුන් අතරට ගියා ඒකෙන් තමයි අපි ජනප්‍රිය වෙලා තින්නේ නමුත් අයියාගේ ආයතේ රූපී කියලා මම ජනප්‍රිය වෙලා නැහැ මම ජනප්‍රිය වෙලා තින්නේ මගේ සින්දු කියලා ඕනම කෙනෙක් ජනප්‍රිය වෙන නම් තමුන්ගේ නිර්මාණ ඉදිරිපත් කළ යුතුයි වෝල්ටර් කියන ගායන ශිල්පියා ජනතාව අතරට ගිය තවත් ඉතාම ජනප්‍රිය අපේ මතකයේ රැඳුණු ගීතයක් මේ දැන් අහන්නේ රන්වන් පාටින් බරවි කරල් සැලෙනවා ඉරබුන්ගේ මයිනන්ගේ ගීත ගැසෙනවා ගොවිරාලගේ කෝසාවට උන්නේ කිලෙනවා රන්නෙතන ඇඹුලන් අරන් කුඹුරට එනවා රන්නෙතන ඇඹුලන් අරන් කුඹුරට එනවා පාවුසලනවා තනපල මල්ලගේ දෙපතුල් වල ගෑවෙනවා හිමින් හිමින් නියරදිගේ පාවුසවනවා තනපල මල්ලගේ දෙපතුල් වල ගෑවෙනවා ඇගේ මුහුණත් රජනියකගේ මුව පරදනවා කොවි රජෙකුට ඇය රජකම තරමු වටිනවා රන්වන් පාටින් පරවේ කරල් සැලෙනවා ඉරවුන්ගේ මයිනන්ගේ ගීත ගැසෙනවා ගොවිරාලගි ගෝසාවට උන්නි කිලෙනවා රන්නෙතන ඇඹුලන් අරන් කුඹුරට එනවා රන්නෙතන ඇඹුලන් අරන් කුඹුරට එනවා ඉරමුදුනට එන විට දහදිය බේරෙනවා සගින දෙනිලා දෝත පය සෝදනවා ඉරමුතුනට එන විට දහඩිය බේරෙනවා උසගින දෙනිලා දෝත පය සෝදනවා රන්නෙතන ඇඹුල කරන් කුඹරට එනවා ඇය දුටුවම කොවිරාලගේ හිත දුටු වෙනවා රන්වන් පාටින් පරවි කරල් සැලෙනවා ඉරබුල්ගේ මයිනන්ගේ ගීත ගැසෙනවා ගොවිරාලගේ ගෝසාවට උන්නි කිලෙනවා රන්නෙතන ඇඹුලන් අරන් කුඹුරට එනවා රන්නෙතන ඇඹුලන් අරන් කුඹුරට එනවා කුඹුරේ පැලේ ගොයමු ඉඳන් කිමන් හරිනවා ගොඩ ගොඩින් කොපලු නලා හඬක් ගැසෙනවා කුඹුරේ පැලේ ගොයමේ ඉඳන් කිමන් හරිනවා ඒ ගොඩ ගොඩින් කොපලු නලා හඬක් ගැසෙනවා ගොයම් කරල් හමනතුලක් සමග නටනවා ආදරයේ රස කතාවේ නැගෙනවා රන්වන් පාටින් පරවි කරල් සැලෙනවා ඉරවුන්ගේ මයිනන්ගේ ගීත ගැසෙනවා ගොවිරාලගි ගෝසාවට උන්නි කිලෙනවා රන්නෙතන ඇඹුලන් අරන් කුඹරට එනවා රන්නෙතන ඇඹුලන් අරන් කුඹරට එනවා රන්නෙතන ඇඹුලන් අරන් කුඹරට එනවා මේ ගීතය මොන කාලේ නිර්මාණය වුණු ගීතයක්ද රන්වන් පාටින් රන්වන් පාටින් මම හිතනවා මේ ඒ කාලෙම ඒ කියන්නේ ඇග්‍රිමන්ට් එකක් අත්සන් කරගෙන අවුරුදු 4කට
අවුරුද්දේකට සින්දු 96ක් මාසිකට හතර ගානේ ඒ සින්දු සෙට් එක ආපු සින්දු තමයි මේ රන්වට් පාටි. ඒකෙත් ලිව්වේ මං අයියා මට හදපු ගීතෙලි මං ගොඩක් කැමති ගීතයක් තමයි රන්වට් පාටි. හරි ලස්සන සින්දුව. හරි අපි දැන් ඔබේ පුංචි කාලේ දෙමු. උපන් ගමේමයි තාමත් ජීවත් වෙන්නේ. ගල්කිස්සේ. ඒක වාසනාවක්. ඔව් මං හිතනවා ලංකාවේ මට ප්‍රියමනාපම පැත්ත ගල්කිස්ස මුහුදු වෙරළ තිනවා වෙලසම හැබැයි දැන් නම් ඉතින් බිල්ඩින් සරමයා ගොඩක් වැඩිනවා. ඒ වගේම ඉතින් ගල්කිස්ස මගේ උපංගම මගේ අයියගේ හැබැයි 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 ඉතින් අර ගල්කිස්ස නගරයේ දින නාගරික බව ඔබේ නිවසවට නැහැ. ඒ හේම නැහැ. ගෙදරට ගියාම කොහෙද ඉන්නේ කියලා දන්නේ නැහැ. මං ගෙදර ඉන්නවා කියලා දන්නේ වයිෆ් පදකින්දි. මේ අයිය පෞලි මේ MS අයිය විතරද කලාවට සම්බන්ධ නැත්නම් අයියා 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 පෞලි වැඩිමලා තව අක්කලා 3 දෙනෙක් ලොකු අක්ක ගර්ටි අක්ක දෙවෙනි එක නඩල්සි අක්ක තුන්වෙනි එක නක්කොන්සි අක්ක අයියා තමයි මගේ පවුලේ වැඩිමලා අයියා වෙලාවකට එක් වෙලාවකට මගේ අයියා එක වෙලාවකට මගේ තාත්තා එක වෙලාවකට මගේ ගුරුතුමා ඒ තාත්තා කියලා කිව්වේ තාත්තා අපෙන් ඈත් වුණා ඒ කාලෙම අපේ මුළු පවුරම බරගත්තේ අයියා තමයි කරට ඉතින් අයියා එක් වෙලාවට තාත්තා එක් වෙලාවට ගුරුතුමා එක් වෙලාවට මගේ අයියා මම හැබැයි මගේ ජීවිත සම්බන්ධයි මම හැබැයි අයියා විතරද කලාවට සම්බන්ධ උනේ ඔව් අපේ පවුලේ අයියා විතරයි අයියා අම්මලා තාත්තලක සම්බන්ධයක් නැහැ නැහැ අම්මලා නැහැ අම්මයි ඉස්සර රබණ්ණන් ගැහුවා මේ පාසල් ගියේ කොහෙද මම පාසල් ගියේ ඉස්සලම ගල්කිස්සේ ශ්‍රී පුංජගම් විද්‍යාලයට ඊට පස්සේ සෙන්ට් ජෝසප් කොලෙජෙට ගියා ගල්ගෑ මේ කඳා ජයල ඊට පස්සේ මෙතෙදිස් කොලෙජෙට ගියා පාසල් යන කාලේ මං හිතන්නේ කලාවට සම්බන්ධුන්නේ නැහැ කලාවට නෑ මං ක්‍රීඩාවට ගොඩක් සම්බන්ධ වුණා මං ක්‍රීඩාවෙන් ටිකක් උඩ හිටියේ නමුත් ඉතින් අයියා අර මම මුලින් කිව්වා වගේ අයියගේ උඩ හිටිය කියන රෝඩින් දන් කරන ක්‍රීඩාවක්ද නෑ ඒක නෑ හොඳම පන්දු යවන්න හරි මොකක් කරේ නෑ මම ඔව් පන්දු මම ෆුට්බෝල් එකේ පොඩක් ඉස්කෝලේ ෆුට්බෝල් ටීම් එකේදීම ගෑවුවා ඊට පස්සේ මම කැරම් ක්‍රීඩාවට එහෙම දක්සයි මං කුසලානාරම් තිනෝ එවෙනි වෙනි ක්‍රීඩාවට තමයි මගේ ඉතින් ගොඩක් ආසාව තිබුණේ ඉතින් මං ඉතින් අද ගොඩක් ආඩම්බර වෙනවා මේ ගායකෙක් වීම ගැන ඔය ගායකෙක් වීම හා සම්බන්ධව කතා කරද්දී ඒකට ලොකු කතාවක් තියෙනවා වලට අය ටිකක් කිව්වා ඒ ගැන MS අයියා මොනතරම් කැපකිරීම කළාද කියලා ඒ අපිට උදාහරණත් එක්ක කතා කරන්න පුළුවන් තව ටික වෙලාවකින් ඉතාම ජනප්‍රිය තවත් ගීතයක් අපි අහනවා අවුරුදු 53 වයස කොහොමද ගීත ලියවෙන්නේ මේ ගීත ලිව්වේ ඔබ මම ලිව්වේ මට පොඩ්ඩක් ලියන්න උදව් කර හේමසිරි අල්පිට මම ගියා ටෙලි රාමායක සින්දු පටිගත කරන්න ලංකා චිත්‍රගාරයට ගියාම මම ඒ වෙලාවේ ඉතින් ඉස්සර කඩේට ගියා තම තේක බෝඩ් මොකක්ද ඒක මම ඉස්සර කඩේට යනකොට සමන් සිල්වයි රෝහණ බෝවඩයි මගේ හොඳ යාළුවෝ මොනවාද අපහාසයක් දැම්ම මට වෝල්ටර් අංකල් ගෑවා මං කිව්වා අපේ සිත පිරිසිදුයි අපි කවදාවත් නාකි වෙන්නේ නැහැ කියලා. ඒ අයිඩියා එක මට පස්සේ ගෙදර ගියාම මතක් වුණා. ඉතින් මම මේ සින්දුව ලිව්වා ගොඩතර ලියලා හේමසිරිගෙන් පොඩ්ඩක් උදව්ත් ඉල්ලගත්තා. මගේ මෙලඩි එකක්, මගේ වචන, දැන් මගේ ගීතවලත් ඉතාම ජනප්‍රිය ගීතයක්. අපි ගීත ගයමු. සුනයි වයස බැලු බැල් මට කියන්න බෑ තාමත් කොල්ල වගේ ඉන්නේ හැඩ පැඩ මා කිවෙන්නේ නෑ අවුරුදු 53 වයස බැලු බැල් මට කියන්න බෑ තාමත් කොල්ල වගේ ඉන්නේ හැඩ පැඩ මා කිවෙන්නේ නෑ තබල වේක ඔහෙල දන්නේ නෑ නාක් නොවි ඉන්න රාස හංග ගන්නේ නෑ සුළු දෙයක් නේ තවම මේක ඔහෙල දන්නේ නෑ නාක් නොවි ඉන්න රාස හංග ගන්නේ නෑ කියලා දෙන්න තෑගි බොහෝඩ වෙන්නේ නෑ ලේසි පහසු දෙයක් නොවේ දුවත් අවුරුදු 53 වයස බැලු බැල්මට කියන්න බෑ
තාමත් කොල්ල වගේ ඉන්නේ හැඩ පැනත් නාකි වෙන්නේ නෑ සිත පිරිසිදු වෙන්නේ අමනාපින් වෙන්නෝ විද සිතට සතුට නැ ඕ මානෙන් නිදි මුණ සිත පිරිසිදු වෙන්නේ අමනාපින් වෙන්නෝ විද සිතට සතුට නැ සිලේ සතුට නැති දාසන සීම සිතට නැ සිත පිරිසිදු අය කවදත් නැති වෙන්නේ නැ අවුරුදු 53යි වයස බැලු බැල්මට කියන්න බෑ තාමත් කොල්ල වගේ ඉන්නේ හැට පැනත් නාකි වෙන්නේ නැ කෙනෙකුට උණු වෙනව දැකලා කුල් හෙලන්නේ ක්‍රෝධ වෛර සිතුම් සිතට සතුට ගෙනෙන්නේ කෙනෙකු දියුණු වෙනව දැකලා කුල් හෙලන්නේ ක්‍රෝධ වෛර සිතුම් සිතට සතුට ගෙනෙන්නේ සිදේ සතුට නැති දාසන සීම සිතට නැ සිත පිරිසිදු අය කවදත් නාකි වෙන්නේ නැ අවුරුදු 53යි වයස බැලු බැල්මට කියන්න බෑ තාම කොල්ල වගේ ඉන්නේ හැට පැනත් නාකි වෙන්නේ නැ පනස්තුනයි වයස බැලු බැල්මට කියන්න බෑ තාම කොල්ල වගේ ඉන්නේ ඇට පැනත් නාකි වෙන්නේ නැ අද හත්තාවේ ලංකාරය අප ගත කරමින් ඉන්නේ වෝල්ටර් ප්‍රනාන්දු ගායන ශිල්පියත් සමග ඔහුගේ ගීත ඔහුගේ මහණින් අසමින් අපි මේ කාලේ වෙලාව ගත කරන්නේ විරාමයට කලින් අපි බොහොම අපූර්ව ගීතයක් ඇහුවානේ අවුරුදු 53 වයස ඒ ගීතේ ලියුණු හැටි ඔබ කිව්වනේ ඔව් ඔබට කරපු විහිළුවක් කියලා මේ පස්ස කාලේ කිව්වද ගිහිල්ලා දෙන්නට මේ ලිව්වේ ගීතය අර කතාවට කියලා හේදද දන්නව ඒක මම පන්සලකට ගියා සාමාන්‍යයෙන් අපි වේග රිද්මන කියන්නේ पंसल गया पंसले मल बट्टी मे मे वेदेसी अति इट वस आम दूर मट आराधना की मे सिंधु अखी अंदे मे की मे सिंधु तीन होंदेद म्यूजि मम रब्बा सिंधु बोर्ड अखी वाई ओण सन अखी अंदे हम गीत सीत पीरी अवधावे කතාව විතරන ඔහු සංගීත වැඩසටහන් වලට මුල් කාලේ සම්බන්ධ වෙද්දී අකමැත්තෙන් උනත් ඔබව කැඳවාගෙන ගියා. ඔව්. ඔව්. ඒ එහෙම දෙයක් උනේ. ඇයි ඔබ අකමැත්තක් දැක්කුවේ? නෑ අකමැත්තක් දක්කනවා නෙමෙයි. අම්මා අපි ගියා අයියට CDB එකේ වැඩ කරුවේ ලංකා ගමන ගන්න මණ්ඩලේ. ඒ එවකට හිටිය සභාපතිතුමා අනිල් මොණසිංහ මහත්මයා අයියට බාර දුන්නා. ලංකා විදින ඩිපෝස් වලට ඒ ඩිපෝස් වලට ගිහිල්ලා කෑම පැයේදී ඒ සේවකයන්ට සින්දුවක් කිව්වා අයියා සින්දුවක් දෙකක් කියනවා ඊට පස්සේ මහත්තයෙක් ඒ කියනවා අවවාද කරනවා අපි හරියට වැඩ කරලා මේක දියුණු කරගමු කියලා ඒ වගේ වැඩසටහනක් කිරුව හැම ඩිපෝ එකකටම වගේ ගියා අපි බණ්ඩාරවල ඩිපෝ එකට ගියාම ආමිකේ දියතලාවේ ආමිකේ ලොකු මහත්තයෙක් ඇවිල්ලා කව මට මතකයි මහත්කෙනු සිරිවර්ධන කියලා. එවලකෝ MS මෙච්චර ළඟට අපි එක කැමතිනේ ද අපි සොල්දාල් දුවම වෙනුවෙන් ඇවිල්ලා පොඩි වැඩසටහනක් ඉදිරිපත් කළාම කිව්වා. ඊට පස්සේ එතන එතකොට හිටියේ පොඩි වාදක මණ්ඩලයක්. ඇල්ඩ්‍රට් කොළඹගේ গিටාර්, ජෝ අබේසිංහ ඇකෝඩියන්, මම බොංගෝස්. ඔච්චර තමයි අපි ඩිපෝ එකට අරන් ගියේ. ඉතින් අයියකෝ මේ පොඩි වාදක පොඩි භාණ්ඩ තුනක් තියෙන්නේ.
ප්‍රසංගය කරන තරම් සංගීත භාණ්ඩ නැහැ කියලා. කමන්නේ ඔය තියෙන්න කිව්වා. ඊට පස්සේ අපි හවස ගියා. ගියාම ඉතින් සොල්දාදු ඒ ආමිගේ සොල්දාදුන් හිටියා ඒ වෙලාවේ එක දහක් විතර ඒ හෝල් එකට දාලා ඊට පස්සේ අයියා ඉතින් සින්දු 8ක් විතර කිව්වා. මම තමයි බොංගොයේ ගේවේ වෙල්ඩර් ටොම්ගේ ගීතා. එකෝඩින ගේවේ ජෝ අබේසිංහ සින්දු කියලා ඉවරනට පස්සේ අයියා සින්දු 8ක් විතර කිව්වට පස්සේ වෙන ගායකෙක් නැහැ. අයියා මගේ පැත්තරෙල්ල සින්දු කියනවා කියලා මම හා කිව්වා. ඉතින් ආයම්මට අලුත් ප්‍රසන්න ඕන වුණාට ඒක අයියාගේ සින්දුව මුල. පස්සේ මම ওই සින්දුව කිව්වා. මට බොංගෝ එක ප්ලේ කරේ අයියා. අයියා එතනින් දැනගත්තා මට සින්දු කියන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඒ හන්දන් නිසා තමයි අයියා මාව ගෙනාවේ. මට ගායන හැකියාව තියෙනවා කියලා එයාට තේරුණා. ඒ තේරුණ නිසා අයියා ඒවකට හිටියේ ගෞරව කෝපරේෂන් එකේ අධිපති කොරයා මහත්තයාට අයියා එතකොට අයියාගේ ඒ කාලේ හැම ගීතයකටම බොංගෝ ස්වාදන කිරීම මම එතනදී කිව්වා මිස්ටර් කොරයා අයියා මල්ලිට සින්දු හතරක් දෙන්න කියලා. ඊට පස්සේ එයා කැමති වුණේ නැහැ. එයා කිව්වා එම්.එස්. ලොකු ගීත සල්ලියක් වියදම් කරන්න වෙනවා. ඒ කාලේ ආධුනිකයෙකුට ගීතයක් කියලා එනවා කියන එක හරිම අමාරුයි. එහෙම chance එකක් දෙන්නේ නැහැ කවුරු. ඉතින් ඊට පස්සේ එයා එක දවසක් කිව්වා එම්.එස්. එනම් ඊළඟ ඔයාගේ LP 38 සින්දු හතරක් තියෙනවනේ. ඔයා එකෙන් එකක් මල්ලිට දෙන්න කියලා. ඒ කාලේ අයියාගේ ජනප්‍රියම ගීලා තියෙන සින්දු තමයි ටැක්සිකාරයා ආවම තමයි රික්ෂෝකාරයාගේ තැන නැති වුණේ. ඒක තමයි අයියා මට සින්දුවක් හදලා දුන්නේ. ඒක තමයි රික්ෂෝකාරයා. ඒ LP 38 ඇතුළත් වුණා රසහ හරකවලරන් කෝ ඩිවේදමල. ඒක අයියා කිව්වා හලෝ ගල් හලෝ ගල් අයියා කිව්වා කීකරු බාරින්න කියන ඒ සින්දුව කිව්වා මගේ රික්ෂෝකාරයා මගේ පළවෙනි ගීතය මේ ගීතේ කෙරුවොත් මේ ගීතේ ගුවන්විදුලි තහනම් වුණා. මගේ තැන නැති කරපු හාදයා කියන ඒ වචන තියෙන නිසා තහනම් වුණා. පසු කාලෙක අයියා ඒකට එපීල් එකක් දාලා කොහොමරි ගීතේ ප්‍රචාරය කරන තත්ත්වෙට ගෙනාවා. මට මතකයි සිංහල අවුරුද්දස අපි කැටගහයිදී අයියාගේ නෝනා ටීරක්කා අයියාගේ නෝනා මල්ලි අන්න වගේ සින්දු යනවා කියලා. ඒ දැන් මගේ පළවෙනි සින්දුව මම ආයි ගුවන්විදුලි එදයිදී මට හරි ආසයි දුනා. ඒ මං හිතන්නේ 1968 වගේ 68 69. ඒ LP 30 ගොඩක් විකුණනවා. විකුණන අර අයියාගේ මාලගිරියෙම එන ජනප්‍රිය වෙනවා. ඒක අයියා මාලගිරියේ හලෝ ගර්ල්. ඉතින් රික්ෂකාරයත් මේ 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 තැටිම තිබුණේ. ඒ සින්දුවත් ගොඩක් ජනප්‍රිය වුණා. ඊට පස්සේ ඒ මිස්ස කොර අයියර කියලා දුන්නා මල්ලිට සින්දු හතරක් කරමු කියලා. ඒකට තමයි පුල්ලි ගොනා පුරුදුකාරයා ලස්සන මල් දැක්කම මට ආස හිතෙනවා. ගල් කිස්සේ මූදු වෙරළ නර්ස් නෝනා ඒ සින්දු කිරිවේ ඒ ඊළඟ තැටි තමයි. රික්ෂකාරයා කියන මේ තරම් කියවූ හින්දා අපි තවත් වෙලා ගන්න නැතුව ගීතය අහමු. ගීතය අහලා අපිට පුළුවන් ඉතින් එහාට මේ කතා බහ කරන්න. අද 70 ලංකාරයේ ගීරස් මිහිර අපිට තව ලං කරන්නේ වෝල්ට ප්‍රනාන්දු. මං කොළඹ තමයි ඉන්නේ මහත්මයා. ඔය ටැක්සිකාරයා එයා මගේ තැන නැති කෙරුවා හාදයා. මම රික්ෂකාරයා මං හරි අසරණයා. කොළඹ තමයි ඉන්නේ මිත්‍රයා. ඔය ටැක්සිකාරයා එයා හරි මහාදයා. මගේ තැන නැති කෙරුවා මහත්මයා. රතසිද එන නූනලා මහත්වරු රික්ෂෝ එකට සාමත් කර නවගරු. ඩබල් ත්‍රිබල් මීටර් මගේ නැහැ බොරු. ඉස්සර නම් මටත් හරි සරු. පැටල් නැති වෙල මග නවතින්නේ නෑ. රෝදෙ උලන් බෑල රස්තියාදු වෙන්නේ නෑ. ඕවලෝඩ් වැටව්වයි කියන්නේ නෑ. ඔයිලා රික්ෂෝයිගේ වටිනාකම දන්නේ නෑ. රික්ෂකාරයා මං කොළඹ තමයි ඉන්නේ මහත්මයා. ඔය ටැක්සිකාරයා එයා මගේ තැන නැති කෙරුවා මාත්‍යා.
මම රික්ෂකාරයා මම හරි අසරණයා කොළඹ තමයි ඉන්නේ මිත්‍රයා ඔය ටැක්සිකාරයා එයා හරි පහදයා මගේ දැනෙන දිකරුව මාත්මයා අරන් රෝහලට ගියේ මමයි දොස්තර මහතපගේ නාමේ මම තමයි කඩේ ගලාලිගේ වාහනයත් මේකමයි ඉස්සර ඔය වැඩ තිබුණේ මට තමයි පෙරිකාරියෝ නැක්කට මම බයක් නැ මේ කොළඹ නගරේ මම නොදන්න තැනක් නැ මිතුරෙක් මිස මට හතුරෙක් කොහෙත් නැ ඔයලා රික්ෂෝ එකේ වටිනාකම දන්නේ නැ රික්ෂකාරයා මං කොළඹ තමයි ඉන්නේ මාත්‍යා ඔය ටැක්සිකාරයා තමයි මගේ තැන නැති කරපු හාදයා මම රික්ෂකාරයා මං හරි අසරණයා කොළඹ තමයි ඉන්නේ මිත්‍රයා ඔය ටැක්සිකාරයා එයා හරි මහාදයා මගේ තැන නැති කෙරුවා මාත්‍යා මේ ගීතේ ඉතාම ජනප්‍රිය ගීතයක් අපිට නිතර ඇහෙන්නේ නැහැ හැබැයි හැබැයි මේ ගීතේ අහලා තියෙන අයට ගීතේ මතකයි ගීතය මට හිතෙනවා ඒ එකපාරක් කරලා අහලා නැතත් මේ ගීතේ ඇහෙනකොට ගීතය ගැන මොකක් හරි පුරුද්දක් මතකයක් ඕනම කෙනෙක්ගේ හිතේ ඇති වෙනවා ඒ තරමට මේ ගීත මේ අපිට ලංගුණු ගීත මේ ගීතේ ගායනා කරේ කොච්චර කාලයකට පස්සේද ගෑන්වල මේ 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 ගීතේ හොඳ කතාවක් තියෙනවා මම අර ඉස්සර කිව්වා වගේ අර අයියාගේ රික්ෂාව මේ ටැක්සිකාරයා සින්දු කොට ජනප්‍රිය වුණානේ ඒ ජනප්‍රියම ටැක්සිකාරයා නිසා තමයි රික්ෂකේ තැන නැතුනේ. ඉතින් ඒ නිසා තමයි අයියා මේ රික්ෂකාරයා මට මේ සින්දු හදලා දුන්නේ. ඇත්තම මට කියනකොට මට ඉතින් හරිම ආසාවකුත් ඇති වුණා මට දුකකුත් ඇති වුණා. මම මේ සින්දු කී දැන් අවුරුදු 45කට විතර පස්සේ මම මේ කිව්වේ. මම ඉස්සරහම වේදිකාවේ කිව්වා. දැන් කියෙවෙන්නේ නැහැ. ඇත්තම මම හරිම ආසයි ඒ ගීතේට. මට හරි ආසාවකුත් ආවා ඒ ගීතේ ගැන. ආයි කියන පටන් ගමුනේ. දැන් මේ මේකනේ 68 ඔබ ගායනා කළේ ඔබේ පළවෙනි ගීතය. ඔව්. පටිගත කළ ගීතය. ඔව්. ඊට පස්සේ මේ ගීතය ඉතා ජනප්‍රිය වුණා. ඔව්. ඊට පස්සේ මම හිතන්නේ ඔබට ඉල්ලුම වැඩි වෙන්නේ නැති. ඔබට හැමතැනින්ම ගීත ගායනා කරන්න ආරාධනා එන්නේ නැති. දැන් මට එහෙම කෙරුවම මගේ අර මං කිව්වේ පුල්ලි ගොනා පුරුදුකාරයා ලස්සන නර්ස් නෝනා ඒ එල්පී සිටේත් ගොඩක් විගුණුණා. විගුණුණාම අයියාගේ සින්දුත් අයියා ඉතින් එන පික්කි කීටියේ කාලෙන්න ජනප්‍රිය අයියට අලංකාර රෙකෝඩ් බාර් කම්පැනියෙන් ඒ මහත්තයා අයියට කතා කරුවා සින්දු හතරක් කරන්න. එතකොට අයියා ගෞරව කෝපරේෂන් එක එක්ක ඇග්‍රීමන්ට් එකක් අස්සම් කරලා තිබුණේ වෙන කම්පැනියකට සින්දු ගන්න බෑ අයියට අවුරුද්දක් යනකම්. ඒතර අයියා කිව්වා ඒ මහත්තයා කියලා දෙනවා මට සින්දු ගන්න බෑ මම මෙහෙම ඇග්‍රීමන්ට් එකක් අස්සම් කරනවා කියලා. එතකොට මගේ අර පුල්ලි ගුණා තැටියක් ගොඩක් විකිනලා තිනවා. ඊට පස්සේ එයා ඒ මහත්තයා කියලා දෙනවා මල්ලිට කියලා හතරක් කරමු කියලා. ඊට පස්සේ මම ඒ සින්දු තමයි දිනක් නාරියේ කැලෑවේ ලස්සන කෙල්ලේ ඔයා ලස්සනයි එමේ සින්දු හතරක් ඒ රෙකෝඩ් කම්පැනියට කෙරුවා. කියලා මේ සින්දු හතරත් ගොඩක් ජනප්‍රිය වුණා. ඊට පස්සේ එතුමා අයියට කියලා මට අවුරුද්දේකට ඇග්‍රීමන්ට් එකක් අස්සන් කිව්වා. මාසෙට සින්දු හතරයි අවුරුද්දෙකක් සින්දු 96ක් කියන්න ඕනේ. මං හිතනවා ඒක සින්දු එක එක මාස දෙකක් මාස තුනක් හතරක් කියාගෙන යනකොට ඒ මුළු කඩේම හොරු ගැඩුවා. ඒ සේරම අරන් ගිහලා තිබුණා. පස්සේ ඒක ඒ කම්පැනි නැතුව ගියා. ඒ මහත්තයා මොකද්ද වෙච්ච දන්නෙත් නැහැ. ඒක හොරු ගැඩුවා. හැබැයි ඔබේ හොඳම නිර්මාණ බිහි වුණේ ඒ කාලේ. ඒ කාලේ තමයි මේ හැම නිර්මාණයක්ම අයියා තමයි කළේ ඒ කාලේ. මම අහන්න ගියත් කාරණාව. අයියාද ඔබට කිව්වේ මම ගීත ලියලා දෙන්නම්. නැත්තම් ඔබ කිව්වද අයියට ගීත ලියලා දෙන්න කියලා. නෑ ඇත්ත වශයෙන්ම දැන් ගයන් මම මේ කාලේ දැන් මගේ ගීත මම හදා ගන්නවා. මගේ මෙලඩිස් මම හදා ගන්නවා අවුරුදු 53යි මාතරපත් කඩේ ඒව සේරම මගේ ගීත තමයි. මල්පෙති යට සැඟවි ගොඩක් මගේ මම හදපු සින්දු දැන් 50ක් විතර තියෙනවා. මම අපි ඒ කාලේ ජීවත් වෙච්චේ ලංකාවේ හිටියේ ප්‍රවීණම වාදකයෝ එක්ක මියුසිෂන්ස් ලයික් සින්දු ලීපියෙකුගොල්ලෝ එක්ක රොක්සාමි මාස්ටර් මුත්සාමි මාස්ටර් පීඑල්ඒ සෝම්පාල සරත් දසනායක
පේමිසිර කේමදාස පේමිසිර කේමදාස මහත්තයාක මට ගොඩක් වැඩ කරන්න හම්බ වුණේ නැහැ. ඒ වගේම TF ලතී බේජේ කරීම් ඒ වගේ එඩ්ගා පෙරේරා ඒ වගේ දක්ෂ වාදකයෙක් තමයි අපි එදා හිටියේ. මේ සින්දු ලීන ප්‍රේම කීර්ති දල්ලිස් හේවා සිර දල්ලිස් කරුණාන්ත අබේසේකර ලත් මෛත්‍රීපාල මේ සියලු දෙනා එක්ක අපිට වැඩ කටයුතු කරන්න ලැබුණා. අයියා සින්දු හදන හැටි මම බලන් හිටියා. ඒ ඉතින් ඒ ආභාසය මට ලැබුණා. මම සංගීත හදාරු කෙනෙක් නෙමෙයි. නමුත් ඒ ආභාසයේ ඒගොල්ලන්ගෙන් ආපු ඒගොල්ලන් ඒ වැඩ කරපියට දැකලා මට ඒ පළපුරුද්ද ආවා. දැන් මට පුළුවන් මගේ සින්දුවක් හදාගන්න. දැන් මම මේ මෑතක මගේ හිතවත් මිත්‍රෙක් ඉන්නවා. එයා ප්‍රංශී ඉන්නේ හේමා කටුකුරුන්ද කියලා. එතුමා ලේඛකයෙක්. සින්දු හොඳට ලියනවා, කවි ලියනවා, පත්‍රෙත් ලියනවා. එතුමා මගේ එක ටෙලිෆෝන් එකේ මිත්‍ර වෙලා අපි දැන් මෑත භාගයේ ගීත කීපයක්ම කළා. එතුමා ටෙලිෆෝන් එකෙන් මට දෙනවා මේ විදිහට කියලා. අපි දෙන්න ටෙලිෆෝන් එකෙන් එකතු වෙලා WhatsApp වලින් එකතු වෙලා සින්දු ගොඩක් කෙරුවා. දැන් මේ 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 තිලින කියලා මගේ කීබෝඩ්ස් කෙනෙක් ඉන්නවා. එයා තමයි මියුසික් කෙරුවේ. මේ මෙලඩිස් ගොඩක් මම හැදුවේ. මමයි හේමයි තමයි මේ සින්දු ලිව්වේ. ගොඩක් සින්දු අපි දැන්ට කෙරුවා. ඒ ඉතින් මට අර ආභාසය ආවා. දැන් මට පුළුවන් මගේ ගීතයක් මට හදාගන්න පුළුවන්. මෑත කාලේ එහෙම ගීත ගොඩක් ලියලා තියෙනවා. ගීත ගායනා ලෑස්ති කරලා තියෙනවා. අපිට ඒව කතා කරන්න පුළුවන්. ඊට කලින් පුංචි කාලේ අහපු කතාවක් දැන් අපි අහමු. දිනක් නරියෙක් කෙලෙවේ කුසකින් නිවයන වෙලාවේ මිදි වෙලක් දැක හිනාවේ කන්න ඕනා සිතා. දිනක් නරියෙක් කෙලෙවේ කුසකින් නිවයන වෙලාවේ මිදි වෙලක් දැක හිනාවේ කන්න ඕනා සිතා. හරි ලස්සනයි ඉදිලා පැනිවේ මේවා කන්නට නොලැබෙනම් ඉඳලා වැඩක් නැතේ. වැලදිගේ උඩ යන්න බැහැ වැටිලා තුවාල වෙයි. බිම ඉඳන් මිදි කන්න බැහැ පොකුර බොහොම උදයි. දිනක් නරියෙක් කැලෑවේ කුසකින් නිවයන වෙලාවේ විදි වෙලක් දැක හිනාවේ කන්න ඕනා සිතා. ඇවිද පස්සෙන් පස්සට දුව ඇවිත් මේකෙන් පැන්නේ උඩ මිදි කන්නමයි හොන්ද ඇනුනා බිම. ආයේ අලු පලු ගසලා දුව ඇවිත් මේකෙන් මේ සැරේ මිදි කනවමයි උඩ පැනලා වැටුණා. දිනක් නරියෙක් කැලෑවේ කුසකින් නිවයන වෙලාවේ මිදි වෙලක් දැක හිනාවේ කන්න ඕනා සිතා. සැරයක් මේ වගේ උඩ පැනලා බැරි වී ඇඹුල් විදිකා බඩරි දේ නරිය පවසනවා. පුංචි කාලෙදි පාසලේ ළමයි ළඟට අරන් කියලා දුන් මේ කතන්දරේ අපේ ගුරුතුමා. දිනක් නරියෙක් කැලෑවේ කුසකින් නිවයන වෙලාවේ
බිඳි වැලක් දැක හිනාවේ කන්න ඕන සිතා බිනක් නරියෙක් කැඩවේ කුස කිලිව යන වෙලාවේ බිඳි වැලක් දැක හිනාවේ කන්න ඕන සිතා දිනක් නරියෙක් කැලෑවේ ගීතය පටිගත කරන්න යද්දිත් භාගය ලීවිලා තිබ්බේ. ගයන ඒ කාලේ අයියට ගොඩක් වැඩ අධික කාලයක්. මං හිතනවා අයියගේ ජීවිතේ වැඩ අධිකම කාලේ කියලා. මොකද අයියා ගෞරව ඔපරේෂන් එකට ඇග්‍රීමන්ට් එකක් අස්සන් කරලා එයා මාසෙට සින්දු හතරක් කරන්න ඕනේ. මම අලංකාර රෙකෝඩ් බාර් එකට අස්සන් කරලා එතන සින්දු හතරක් කරන්න ඕනේ. අයියා වැඩට යන්න ඕනේ. සංගීත ප්‍රසංග වලට යන්න ඕනේ. සින්දු ඔක්කොම හදන්නේ අයියා ඒව හදන්න ඕනේ. ඉතින් මේ සින්දුව පටිගත කරන්න ගියාම එක සින්දුවක් කියා සින්දු හතරෙන් එකක් කියලා තිබුණා. දෙවිනියට මේක ගන්න ගියේ මර්වන් රිද්‍රිගු තමයි එතකොට හිටිය රෙකෝඩින් ඉංජිනියර්. MS දෙවිනි සින්දුවක් ගමුද කියලා හෙව්වා. ඒතර අයියා මට සින්දුව ලියා ගන්න දුන්නා. මම ඒ සින්දුව මගේ අකුරෙන් ලියා ගනිද්දි මට මේ සින්දුවේ අඩුවක් පේනවා. ඉතින් මට අයියගෙන් අහන්න බයයි. ඉතින් කොහරි මේක අහන්නද මගේ අයියා මේ සින්දුවේ මොකද අඩුවක් තියෙනව නේද කියලා. පොඩ්ඩ හිටං කිකි එයා දැන් මේ සින්දුවෙන් මේ 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 නරියෙක් මෙහෙම ගිහිල්ලා මිදි කණ්ඩ ගිහිල්ලා එයාට මිදි කන්න බැරි වෙලා මේ සිද්ධියෙන් මොකක් හරි දෙයක් අසන්නන්ට මිනිස්සුන්ට මේකට දෙන්න මොකක් හරි අයිඩියා එකක් දෙන්න අයියා ඉතින් හිතනවා. ඉතින් මෙයාට එන්නේ නැහැ ඔළුවට මේක. එතකොට මෙතන මගේ තන එකෝඩින් ගහපු ජස්ටින් අයියා නැත්තම් ට්‍රම්පට් සෙබස්තියන්ද කොහෙද ඇවිල්ලා මේ අපි ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්ත කතාවක් නේ කියලා කිව්වා. අයියා ටග්ගාලකු හරි ලියන්න කියලා. ඊට පස්සේ මම අන්තිම හරිය ලිව්වේ පුංචි කාලේදි පාසලේ ළමයි ළඟට අරන් කියලා දුන් මේ කතන්දරේ අපි ගුරුතුමා. එතන ඉවර කිරුවා. නමුත් අයියට ඕන කළ දුන්නේ මොකක් හරි මේක අසන්නන්ට දෙන්න. නමුත් ඒක තිබුණේ අන්තිමට කල්පනා කර ඉදී අර කීප දෙයින් තමයි සින්දු ඉවර කිරුවේ. ඒ වෙලාවෙම නිකන් කටපාඩම් වෙයි කිව්වා අයියට මාර හැකියාවක් තිබුණා ඒ කාලේ. විනාඩි කීපයක් ඇතේ ගීතයක් ලියන්නේ. මේ ගීතය අවුරුදු ගාණක් පවතිනවා. නැත්තම් ලස්සන අමුගසත් සොයලා මාර්ල ගිරවි ඒවට අයියට සත්‍ය සිද්ධීන් ගොඩක්ම ලියවුනේ. ඒ තමයි විශේෂත්වය. අයි මේ දැන් ඔබ ඇත්තටම කිව්වොතින් ගායකෙක් වෙන්න කලින් වාදකෙක් නුනේ. ඔව්. ඒක නැත්ත කතාව. ඔව්. ඒක අහම්බෙන් හෝ වුණා. ඔව්. ඊට පස්සේ ඔබ කිව්වා ඔබේ ගීතවලට අයියා බොංගු වාදනය කළා කියලා. එක දවසක් මං කිව්වේ අර ආමිගේ ආමි කැම්ප් එකේ ෂෝ එකේ වෙලද අයියා දැන් බොංගුගේ මගේ පළවෙනි වේදිකාවක මං කිව්වේ පළවෙනි ගීතේ. ඒ වගේම පස්සේ කාලෙක ඔබේ ගීතවලට අයියත් බොංගු වාදනය කරන්න පටන් ගත්තා තවත්. නෑ. ඒ ඉදා එච්චරයි කිරිය. මම අයියාගේ හැම සින්දුවර බොංගු වාදනය කළා. ආහහා. මම වාදනය කෙරුවා අයියා එකම එක පාරක් ඒ ආමි කැම්ප් එකේදී අයියා සින්දු 8ක් විතර කියලා මල්ලි උඹ සින්දුවක් කියනවා කියලා හෙව්වා. ඉතින් අයියට වෙන කරගන්න දෙයක් නැතුව එතින් තමයි මම අයියා දැක්කේ මගේ ගායන හැකියාවක් තියෙනවා කියලා. ඒ වෙලාවේ ඉතින් බොංගු ගහන්න කෙනෙක් නැහැ නේද? ඒක තමයි බොංගුගේ තට්ටු කෙරුවේ. ඉතින් අර ආයම් මට අලුත් ප්‍රසන්ට ඕන වුණාට ඒ ගීතේ ගායනා කරුවා. එතනින් යට පස්සේ තමයි අයියට හැඟුණේ මට සින්දු ගන්න හැකියාවක් තියෙනවා කියලා. ඊට පස්සේ තමයි අවස්ථා හොය හොය අරන් දුන්නේ. ඊට පස්සේ මාව ඇත්තම මාව ඇදගෙන ගියේ මට කියනවා තව දවස් තුනක රෙකෝඩින් කිව්වම් මට ඉතින් ඔළුව රිදෙනවා මොනවද මන් දන්නේ නැහැ කීකී මම ගියේ. හරි මේ ගීත අතරේ ඊළඟට අපි අහන්න තෝරගන්නේ ආයා දුම්පේ ආයා කියන ගීතය. මේ ගීතය සංගීතවත් කළේ රංජිත් පෙරේරා මහත්තයා. ඔව් රංජිත් පෙරේරා අපේ ගීතා වාදක රංජිත් පෙරේරා මනෝ දන්නවා අපිට හිටිය හොඳ වාදකයෙක්. හරි ඒ කාලේ වාදකව ගැන හිතනකොට හරි කනගාටුයි අප්පා. ඒ කාලේ හරි සුන්දර කාලයක් වාදකයෝ ගායකයෝ සංගීත සින්දු ලීපි ඒගොල්ලෝ නළු නිළියෝ ඒ කාලේ හිටීමෙන් හරිම සුන්දර. ඒ කාලේ දැන් ඉතින් ඒගොල්ලෝ ඒ වාදක ගැන හිතනකොට ගොඩක් දුකයි. මේ රංජිත් පෙරේරා සින්දුවේ මේ මියුසික් කරුවේ හේමසිරි හල්පිට තමයි සින්දු ලිව්වේ. රංජිත් මහත්තයා තමයි මේ ගීත ගැන දුන්න මේ කියන්නේ කියලා. ඔව් එක කැසට් එකක් කරුවා. කැසට් එකට සින්දු 12ක් එනවනේ. සින්දු අපි බයිල ගායක සින්දු 4-4 තුන් දෙනෙක් කිව්වා. ඉතින් කවුද කියලා අහන්න එපා මම කියන එක හරි නෑ. මගේ සින්දු 4 මම කියලා මගේ සින්දු කියලා ඉවරයි මං. දැන් මට මුදල් ගෙවන්න ඕනේ. මුදල් ඒක ප්‍රොඩියුස් කරපේකන නැස්ස එයා එනකම් මං ලංකා චිත්‍රගාරයේ කැන්ටින් එකේ නිදියන් හිටියා.
මේක කිව්වේ බයිල ගායකයාට මේක කියාගන්න බැරුව ගියා සින්දුව කියනවා කියනවා ශකිලා ඉන්නවා ශකිලාෙන් අහන්න බුලන් මම ශකිලාව එවව ගොඩ දුරට මේක ගන්න ශකිලා මට හොයාගන්න බැරුව ගියා ඊට පස්සේ රන්දිසේන වෝල්ට 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 මේක කියපම් බං කිව්වා ඒක දැන් දොම්පේ මේ මම කියන්න හිටියේ එක නේ වෙන කෙනෙක් කියන්න හිටිය එක මේක කියලා මේ සින්දුව හොඳුනාම මට ෆෝචුන්ස් වාදක මණ්ඩලයේ ස්ටැන්ලි බීරිස් මට කිව්වා මේ වෝල්ට මේ සින්දුව කරමුද කියලා සුවදෙන රූපවාහිනී ඒ එතන දිකිරුවා කිරුවම මහින්ද බණ්ඩාර ඇවිල්ලා එයාගේ බස්තමකුයි තොප්පියකුයි දුන්නා වට දාගත්ත මම බස්තමක තොප්පිය දාගත්ත මේ කිවේ මං හිතනවා හරි ජනප්‍රිය වුණායි කාලේ ඉස්සර මම වේදිකාවේ ලකවා මේ දැන් ආයිදින් මේ ගොඩක් කාලෙකින් මේ ගීතේ කියන්නේ ගොඩක් කාලෙකින් බොහොම ආදරෙන් අපි ගීතේ කයමු අද 70 කරට දොම්පේ ආයා හිතට කැපෙන ආයා ආයා දුම්පේ ආයා ඔයා තමයි මටම ඔබින ආයා නුවර හටන් තලව කැලේ මාතර තිරිකුණා මලේ නුවරේලිය පැත්තේ ඔයා ආයා කෙනෙක් සොයා ගිය ඒත් නැතුව මේත් නැතුව තංගල්ලෙන් සොයාගෙන ඔබට කැපෙන කදිම රුවට ආයා කෙල්ල තමයි මම ආයා දුම්පේ ආයා මමයි ඔබේ බියුටි කෙල්ල ආයා ආයා දුම්පේ ආයා ඔයයි මගේ රෝස කැකුල ආයා Mamayo be little girl aya aya dumpe aya oyai mage rose kekula aya alut fashion nipa ani ritta hetta hondai pani ema thamai hitenne mata wife wage nemeyi oy pitat mage pittu karala mama upset kala oy harima kadima mata mobina aya kella thamai oy aya dumpe aya ඔයයි තමයි මටම ඔබින ආයා ආයා දුම්පේ ආයා මමයි ඔබේ බියුටි කෙල්ල ආයා මගේ මොලේ මාවත්තා ගත්ත දැලේ පයි ගෝරි කළත් මොකද මගේ මැනික තමයි ඔය දෙන්න එක්ක පැනල යමුද දැන් මට නම් පිස්සුමය හරිම කදිම මටම ඔබින ආය කෙල්ල තමයි ඔය ආයා දුම්පේ ආයා ඔයා මගේ බියුටි ගර්ල් ආයා ආයා දුම්පේ ආයා මමයි ඔබේ ගෙදර ගින්න ආයා ආයා දුම්පේ ආයා ඔයා තමයි හිතට කැපෙන ආයා ආයා දුම්පේ ආයා මමයි ඔබේ ගෙදර ගින්න ආයා වෝල්ට ප්‍රනාන්දු ගාන ශිල්පියා ගායනා කරන රිද්මයේ වැඩි ගීත. ඒ වගේම අපි එම් එස් මහත්මයා ගැන කතා කරද්දී ඔහුට කියන්නේ බයිලා චක්‍රවර්තී කියලා. එතකොට කෙනෙක්ට හිතනවා නම් මේ ගීත ආරවල් දෙකම එකයි ළඟින් යනවා. වෝල්ට ගයන්නෙත් බයිලාද? නෑ දැන් ඒක දැන් මම චිත්‍රපට වලට ගොඩක් ගායනා කරලා තියෙන්නේ බයිලා නෙමෙයි සරල ගීත. දැන් ගුවන් විදුලියේ තියෙනවා මගේ සරල ගීත සරත් දසනායක මහත්මයා මියුසික් කරපුලා. කලංග ප්‍රේමදාස මහත්තයා ලියපු සින්දුවක් නිදහස් මල් පිපිලා සුවඳ දේ
නිදහස් මල් පිපිලා ඒ සරල ගීත මං කියලා තියෙන්නේ. දැන් මේ ගයන් අපිව අපි අපි එක රාමුවකට අපි කොටු කරලා තියෙනවා. බයිල ගායකයෝ කියලා. මං ඒක නාඩම්බර වෙනවා මං ඒක ගැන සතුටු වෙනවා. නමුත් අපි බයිල වලට විතරක් කොටු වෙලා ඉන්නේ ගායකයෝ නෙමෙයි. දැන් අපි බයිල දැන් ඔය දිනක් නරියෙක් කැලැවේ කුසගින්නි වයන්න වෙලා ඒක බයිල නෙමෙයිනේ. මේ බයිල නෙමෙයි. ඉතින් නමුත් අපිව ප්‍රසිද්ධ වෙලා තින් බයිල අපි කියමු දැන් 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 ජෝතිපාලයේ 68 එකක් කවර බයිල වෙන්නේ නැහැ. උන් චිලි චිලි චිල්ල මලේයා වැල්ල දිගට වැල්ලි කැලේයා. ඉතින් ඒ ගීතේ මිස් ෆ්‍රැන්ඩු වෝල්ට ෆ්‍රැන්ඩු කියන එක බයිල එකක් වෙනවා. ජෝති එකට ඒක බයිල. මොකද ඒ කොටු වෙලා තියෙන රාමුව ඇතුළ ඒකයි ඒ. මේවා වේග රිද්ම ගී බයිලම නෙමෙයි. මේ දැන් එතකොට බයිල ගීත ගයලා නැද්ද? නෑ දැන් බයිල දැන් මේවට ඉතින් බයිල කියලා කියනවා වේග රිද්ම කියලාත් කියනවා. ඒක ඒක වෙනසක් නෑ. දැන් සාමාන්‍යයෙන් මේ බයිල පෘතුගීසින්ගෙන් ආවා කියලා කියනවනේ. ඔව් ඒක අපිට පිළිගන්න පුළුවන්. පෘතුගීසි වැඩි වශයෙන් හිටියේ මෝදුබඩ ප්‍රදේශවලනේ. මෝදර, මොරටුවේ, අඟුලානේ, දෙහිවල, ගල්කිස්සේ, බීගමු ඒ වගේනේ. බයිලා කියන එක ප්‍රචලිත වෙලා තියෙන්නේ ඒ වෙනි තැන්වල තමයි. දැන් අපි කියමු ඒ කාලේ ක්‍රිකට් ක්ලබ් වල හායෝ ඒ බබියා චික බයිසිකල් එක කෙල්ල කොල්ල වට කරගෙන ගැව්වා බැල්ල කිසිම ඒක බයිලා තමයි ඉතින් බයිලා. නමුත් දැන් අපි කියලා තියෙන බයිලා නෙමෙයි. දැන් ඒ ඒ වගේ ගීතයක් කියන්නේ බොහොම බොහොම ලෙසි. මේ රසිකමට සී කොටේ පොඩද බලන් දැන් මේ සින්දුව ලෝකේ කුල රූප නාරි රසා කෙන්දලා ඌව පුරා ඉනහිලා දුරුළු වී නැරවිලා පෙම් කැදෙල්ලේ නැගුම්. ඒවා බයිල කියලා කියන්න බෑ. ඔව් බයිල නෙවෙයිනේ. ඔව් හරි ගැඹුරු ගීද. ඒක මේ පහසුවෙන් කියන්න පුළුවන් ගීතෙකුත් නෙවෙයි. නෑ ඉතින් හායුයි බබියාච්චි කියන එක කෝට්ස් උන කියන්නේ. මේ මේවා දැන් මේ ගීතේ ලස්සන කතාවක් තියෙනවා. මම විනාඩි දෙකක් අරගෙන කියන්නම්. මං හිතනවා අයියා අන්තිමට කීප සින්දු කීපෙන් එක ගීතයක් මේ ගීතය. ප්‍රියා සූර්යසේනගේ කැසට් එකකට කළේ. මම එක දැනකට එක උත්සවයකට ගියාම අයියා මේ සින්දුව කිව්වා. මේ අන්තිම අයියාගේ අන්තිම හරි කියනකොට සින්දු වලට තියෙන දැන් ඔය කියනෝනේ ආසය ආසාව වැඩිකම පෙරේතයි කියලා කියන්නේ. මට මේ සින්දුවට පෙරේත බවක් ආවා. මට කිව්ව මම අයියේ කවුද අයියේ ලස්සන නේද මං සින්දුව කිව්ව. ග්‍රේෂන් ආනන්ද ලිව් මෙලඩි ග්‍රේෂන් අජන්ත ලිව් ලස්සන නේද කිව්ව. මගෝ හරි ලස්සනයි කියලා. ලස්සන මෙලඩිකුත් එක්ක. ඉතින් පසු කාලේ අයියේ ඉතින් අයියගේ අන්තිම ගීත කීපයෙන් එකක් එක. අයියා නැතුව ගියා. ඒ ගීතය එහෙම වැල්ලිලා ගියා. ජෝතිපාලගේ ෆෑන්ස් ක්ලබ් එකේ සභාපති රෝයි මෙලෝනියස්. එතකොට ඉතින් ගල්කිස්සේ සෙන්ට් රීටර්ස් රෝඩ් එකේ ඒ රෝයි මෙලෝනියස් කියන්නේ කැතලික් කෙනෙක්. එයා එතන තිබුණ සෙන්ට් රීටර්ස් රෝඩ් එකේ පන්සලේ ජෝතිපාලය වෙනින් පින්කමක් කළා. ඒ පින්කමට ගායිකයන් කීපල ආවා. එතන මිල්ටන් සිල්වායි කිට්ටු ඉන්නේ අයියේ ගෝලය මිල්ටන් සිල්වා ආවා. මම ග්‍රේෂන් ආනන්ද ඒ වගේ ගොඩක් දෙනෙක් ආවා. ඒ පූජාවෙන් පස්සේ පින්කමෙන් පස්සේ සෙට් වුණා. දන්නවනේ ඉතින් නේද? ඉතින් සෙට් වෙනවා කියන ගායිකයෝ කියන්නේ සංගීත කියන්නේ ඉතින් මේ විදිහ තියෙනවනේ. ඉතින් එතන සෙට් වුණා. අපි පොඩි ඩ්‍රින්ක් එකක් ගාද්දි ওই සින්දුව ගැන කිව්වා ග්‍රේෂන්. අයියා අන්තිමට කිව්ව සින්දු කීපෙන් එකක් මගේ මෙලඩි එකක් තමයි පෙම් ගුරුල්ලෝර සරාසීන ලෝකේකම අජන්ත රන්තිගේ මාත්‍යා කිව්වා. වෝල්ට ලස්සන සින්දුව මම ලිව්වේ. කියාංකු බං ඕක කිව්වා. ග්‍රේස් ගෝ වෝල්ට කියන්නක මේක වැළලෙන්න දෙන්න එපා කියලා. මට මතක් වුණා අර සින්දුව. මට හරි ආසෙ දුනා. ඒ කාලේ මම පුංචි හාමුදුරු සීරියෙක් කරන කාලේ මන්ට අගලික සින්දුවක් අයින් කළා. මේ සින්දුව කිව්වා. දැන් ඒ සින්දුව දැන් හෙන ජනප්‍රියයි. ගොඩාක් ජනප්‍රියයි.
මේ ඉතින් ගොඩක් දෙනෙක් හිතලා තින්නේ මේ මගේ ඔරිජිනල් කියලා නෑ මේක අයියේ මොළේද කිව්වේ හරි ලස්සන මෙලඩි ගන්නේද මේ සින්දු හැම එකකටම මම මේ පඬිසකමට කියනවා නෙවෙයි මේ සින්දු හැම එකකටම කියන්නත් බෑ ඒක තමයි මං කිව්වේ හරි ජඹුරු ගීතේ කොහොම ජඹුරු මේ ජඹුරු කියලා කියන්නේ මේ ගීතේ එච්චර කෝඩ්ස් ගානක් එනවා මියුසික් දන්න කට්ටිය තියෙනවා එච්චර කෝඩ්ස් අපි ඒ කාලේ දැන් ওই දැන් ওই රික්ෂකාරයා මගේ පරණ සින්දු ආනකොට ඉතින් මට තේරෙනවා මගේ ආධුනිකත්වය එතන තියෙනවා කියලා නමුත් අපි ආශ්‍රය කරපු මොහේද බෙක් වාස්ලා ජෝති අයියලා මිල්ටන් පෙරලා මිල්ටන් මල්වර්චලා ඒ මියුසිෂියන්ලා ඒ රොත්තේ ඒ පොකුරේ මම ඉඳලා මට ඒ ආවාසය ලැබිලා තිනවා දැන් නම් ඉතින් මට එවැනි ගීතයක් ඉතින් ඕන ගීතයක් කියන්න පුළුවන් අපි ආයෙත් එමු මුල් කාලෙට ඒ කාලේ තවත් රසමැවුණු ගීතයක් අහමු 70 ලංකරදී මේ ගීතයත් රචනා කළේ සහ සංගීතවත් කළේ මිස් ප්‍රනාන්දු එදා වගේම අදත් ගීතය ගයන්නේ වෝල්ට ප්‍රනාන්දු गुना पुरुदु कारया मंजमा करत्त कारया मे कई मगे बरबागे पैट सत पुमई वेगे ओयला अंदट यंड हदनवा वेगे नियन कार लोरी दिबे मगे पणम हदर मट लबे सर मे कई मगे बरबागे पैट सत पुमई वेगे ओयला अंदट यंड हदनवा मट किसी वक्त निन्ने मम गेदरिन उदयम पिट वेनवा नियम वेला वकट खंट बोंडने पीडी खोटे खटे दवेनवा मम इन रैन देख बल सरम बेनियमाई ओलुए बेदपु पटले सुवाई मगे खटट पुल्लिया नं अरि भयाई मम दरुब कुटत वेडिया आदरे बडु अदिनवा गेकिन थब गेकट वेली गेनावे बंगलावट ओल विकुनन पोडी सिन्यो आयट मम वेड करन्ने दवस पडियट कार वैन यन्नति पोडी पारक मम अन्न ओन वेलावक कैलनिय पेर हर बलंड यनकोट आपी बजाओ एकक दागे नयन्ने जहां फुल्लिया जा फुल्लि कोना पुरदु कारया मम जमा करत कारया मे कई मगे बर बागे पेट सत पुमई वेगे ओयला हंदट यंड हदनवा वेगे नियन खार लोरी दिबे मगे फनम हतर मट लबे सर कई मगे बर बागे पैट सत पुमाई वेगे ओयला हंदट यंड हदनवा Ah
සැඟවි සම්මල්ල තතු මත පැටලි ඔබ දකින්නට ඔබ බලන්නට එන ඔබ මංගිලි මල් පිටියට සැඟවි සම්මල්ල තතු මත පැටලි ඔබ දකින්නට ඔබ බලන්නට එන ඔබ මංගිලි කන්නට මැණිකේ මංගින වයිගිලි මල් පිටියට සැඟුමි සමනල තතු මත පෙඨලි ඔබ දකින්නට ඔබ බලන්නට එනොම මංගිගිලි පැටලුන සලුව බියාගෙන අන්ද වඩනවා සල්ලුයනක පොඩි පැලක් හදාගෙන ඉන්නට මංගෙනවා පිල්ලිදහගෙන නට පංගුමරිය දකිින්ට මංගෙනවා මල්පිටියට සැඟවී සමනල තැට මත පැටලි ඔබ දකින්නට ඔබ බලන්නට එන ඔබ මංගිලි මල් පිටියට සැඟවි සමනල තතු මත පැටලි ඔබ දකින්නට ඔබ බලන්නට එන ඔබ මංගිලි එන දකින්නට ඔබ බලන්නට එන ඔබ මංගිලි ඔබ බලන්නට ඔබ දකින්නට එනවා මංගිගිලි නවතත් ඔබ 70 ලංකාරයේ සමග අද 70 ලංකාරයේ මේ ගී රස මිහිර ඔබට අප ලං කරන්නේ වෝල්ටර් ප්‍රනාන්දු ප්‍රවීණ ගාන ශිල්පියත් එක්ක 1968 කාලේ ඉඳන් අපිට එතුමන්ගේ ගීත ඇහෙනවා ගීත ඉතාමත් ජනප්‍රියයි ඒ ගීත වෙලාවක් කලාවක් නැවන වෙලාවක අහන්න පුළුවන් විඳින්න පුළුවන් ගීත ඒ වගේ ගීත පෙළක් තිබෙනවා අපි මේ ගීතවල අතීත කතා නැත්නම් මෙතක අපි දන්නා කතා නොදන්නා කතා ඉතාමත් රසවත් විදිහට ඔවුත් එක්ක මේ කතා බහ කරමින් ඉන්නේ ඊළඟ තියෙන කතාවක් අහන්නයි මේ ගාන ශිල්පීන් බොහෝ දෙනෙක් කැමති ගුවන්විදුලි සරල ගී ශිල්පියෙක් වෙන්න ගාන ශිල්පියෙක් වෙන්න ඔව් හැබැයි ඔබ සරල ගී පරීක්ෂණයකට මුහුණ දුන්නේ නැහැ නෑ මම ඇත්තටම සරලගී පරීක්ෂණයකට මුහුණ දුන්නේ නෑ මම බයිල පරීක්ෂණ මුහුණ දීලා බයිල ගායකයෙක් වශයෙන් මම ඒ ශ්‍රේණියේ ගායකයෙක් හැටි සමත් වෙලා ඉන්නේ බයිල වලට සරලගීද නම් නෙමෙයි ගුවන්විදුලියේ 78 වගේ සින්දු 15ක් කෙරුවා එක ගායකයෙකුට එක ගීතයයි මම දන්නේ ඇයි කියලා බයිල ගායකයෙක් හැටි සරලගී මේ මම පාස් වෙලා තිබුණ නෑ නමුත් බයිල ඔඩිෂන් එකෙන් මම ඒසේනිය ගායකයෙක් හිටි පාස් වෙලා තියෙන්නේ මටත් මේ සරල ගීතයක් ගායනා කිරීමට අවස්ථාව ආරාධනා කරලා තිබුණා ඒ ගීතේ තමයි මම අර ඉස්සලා කිව්වේ නිදාස් මල්පිපිලා සරත් දසනායක මහත්තයාගේ මියුසික් මෙලඩි එක හැදලා තිබුණේ තලංගම් ප්‍රේමදාස මහත්තයා තමයි සින්දුව ලියලා තිබුණේ ඒක සාමාන්‍යයෙන් ශිල්පියෙකුට ලැබෙන්නේ නැති අවස්ථාවක් නේද දැන් ඔබ සමත් වුණේ බයිල පරීක්ෂණේ හැබැයි සරල ගී පරීක්ෂණයක් හදනවා තමයි මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා අදට මගේ තියෙන එකම සරල ගීතය නිදාස් මල් පිපිලා
සුවඳ දේ නිදාස් මල් පිපිලා නව ඉරු කිරණ වැටි පැල්පතේ ඉරු රැස්දාර සිඹි ලක්මෑණිගේ දරුවෝ විලස අපි එකතුව වැඩ කරමු නිදහස් මල් පිපිලා මට මතක නැහැ ඔන්න ඒ හරි ලස්සන සින්දුවක් එක සරත් දසරංගේ මියුසික් කෙරුවේ ඒ සරලගී ගායනා කළ ශිල්පීන්ගේ ගීත ගුවන්විදුලි නිතර ප්‍රචාරය වුණා ඔව් ඒ ගීත අපිට නිතර ඇහුණා ඔබලා ගායනා කළේ බයිලා ගීත වේග රිද්ම ගීත ඒ ගීත වලටත් ගුවන්විදුලි සැලකිත ඉඩක් ලබා දුන්නා කියලා හිතනවාද මං හිතනවා එක එක ප්‍රශ්න ආවයට රිද්වේ තිලකරත්න කියන මහත්තයා ඒ කාලේ බයිලා වලට පොඩි අගටිත්තක් නම් වුණා ඊට පස්සේ ඒ කාලේ හිටිය මේන් බයිලා ආටිස් තමයි අයියා අයියට පොඩි 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 කැපිලි ආවා එතුමා ඊට පස්සේ කිව්වා MS ඔයා හොඳ ගායකයෙක් නමුත් බයිලා කියන්න එපා කියලා අයියට කිව්වා සරල ගීත කියන්න කියලා ඒ සරල ගීත වලට කියපු ගීත තමයි මොකද්ද පුංචි හොට්ටනේ මොකද්ද අර අයිය කියලා තියෙන මොකද්ද බෝල බෝල මැටි එක එක ගෙනෙනවා ඒ සින්දු අයියේ සරල ගීතය උළුස්සේ පොඩි ගයක් හදනවා උළුස්සේ පොඩි ගයක් හදනවා ඒ කාලේ ඉතින් පොඩි පොඩි පැය කාලක් තමයි අපිට තිබුණේ ඉඳා 12 මාරේ ඉඳලා 12:45 වෙනකන් බයිල තුනක් අපිට පටිගත කරන්න දුන්නා බයිල තුනට රුපියල් 15 ඒ කාලේ ගෙව්වේ ඒ පැය කාලේ විතරයි අපිට දුන්නේ නමුත් ඉතින් පසු කාලෙක වෙළඳ සේවයට බයිලා අවශ්‍යම වුණා මම මේ කල්පනා කරේ ඇතුලෙන් කැපිල්ලාවට එළියෙන් සැලකිල්ල ලැබුණා නේ නේ මිනිසුන්ගේ ඉල්ලීම තිබුණා ඒ චේන්ජ් එකක් ඒක වෙනසක් හැමතිස්සම මං හිතනවා ඉක්මනට ජනප්‍රිය වෙන්න පුළුවන් දෙයක් තමයි ඒක එන ආදෘකයන්ටත් මං කියන්න ඕනේ අලුත් දෙයක් දෙන්න දැන් මගේ ඊළඟ ගීතේ මාතර බත් කඩේ නේද දැන් මාතර බත් කඩේ කියන ගීතය සමන් චන්ද්‍රනත් වීරසිංහ මහත්තයා සින්දුලියන අපේ ප්‍රවීණයා මගේ හොඳ මිත්‍රයා මට එක දැනගද කිව්වා වෝල්ටර් උඹ මගේ සින්දුවක් කියලා නෑනේ කියලා මං කිව්වා සමන් ලියන්න කොහොඳ සින්දුවක් කියලා මං කිව්වා අලුත් දෙයක් ගැන ලියන්න කියලා අපි මාතර බත් කඩේ ගැන කියමුද කියලා මොකක් ෂෝක් කියලා එයාගේ තමයි ඒ අදහස මා එයා තමයි කිය අපි මාතර බත් කඩේ ගියම කි. නමුත් එයින් පස්සේ එතුමා මට හම්බුනේත් නෑ. මට සින්දුවක් අවශ්‍ය වුණා. ඊට පස්සේ ඒ සින්දුව අරයාගේ අදහස. සින්දුව ලීව්වේ මං. ඊට පස්සේ ඉතින් සමන් මට ටෙලිෆෝන් එකක් කරලා ලස්සනට ලියලා තිනවා උඹ හොඳයි මචං හොඳයි කියලා කිව්වා ඉතින්. අපි ගීතේ අහමු සමන්ගේ කතාවර කියන්නේ මාතර බත් කඩයක් නැත්තේ හඳේ විතරයි කියලා. හැමතැනම මාතර බත් කඩ තියෙනවා. දැන් මාතරටත් වැඩි කොළඹ දින බත් කඩ. ඔව්. අපි ගීතේ අහමු මේ ගීතේ. මේ මාතර බත් කඩේ තව ජනප්‍රිය වෙන්නේ එක හේතුව තමයි මම මේකට මාතර බත් කඩේ කියලා කියන මම මේකට ගෑනු කෙනෙක් වාඳගත්තා. මොකද මම මාතර බත් කඩේකට ගියා රත්නලානි කෑම දෙකක් ගේන්න. ගියාම ගෑනු කෙනෙක් එතන හිටියා. ඉතින් හිටියම ඊට පස්සේ මම ඒ අදහසත් අරගෙන තමයි ලිව්වේ. දැන් මගේ ප්‍රසංග වේදිකාවේ අංක 1 සින්දුව. මේ ගීතේ රචනා කළේ සහ සංගීත නිර්මාණය කළේ වෝල්ටර් ප්‍රනාන්දු. අපි අහමු ගීතය දැන් 70 ලංකාරේදී. රහට තුන් වේලම ලැබුණා මුළු කොළඹම රතු හාලට හැරුණා අක්ක කෙනෙක් වගේ අපිට හැඟුණා මේ මාතර බත් කඩේ බේබි නෝනා බේබි නෝනා බේබි නෝනා මාතර බත් කඩේ බේබි නෝනා බේබි නෝනා බේබි නෝනා මාතර බත් කඩේ බේබි නෝනා රජ ඉල්ලුම කොස් පැල්ලුම කොයි කවුරුත් කනවා ඇඹුල් තියා මාළු හොද්ද ලිප උඩ රත් වෙනවා කන්න කැමති ගමේ කෑම හදලා බෙදලා දෙනවා
ගමේ ගියොත් මේ විනෝනා පියාමත් වෙනවා අන්නත රහත් තුන්නේ ලැබුණා මුළු කොළඹම රතු හාලට හැරුණා අක්ක කෙනෙක් වගේ අපිට හැඟුණා ඒ මාතරපත් කඩේ බේබි නෝනා බේබි නෝනා බේබි නෝනා මාතරපත් කඩේ බේබි නෝනා බේබි නෝනා බේබි නෝනා මාතරපත් කඩේ බේබි නෝනා දැම්මේ තුන පහ කුඩු හොද්ද රසට ඉදුණා දිවට රසට ලුණු ඇඹුලට සම්බෝලි කෙටුණා දවල් පතට රෑ කෑමට කඩේ සෙනග පිරුණා ළඟ හිටියත් බඩ පිරෙනව කඩේ බේබි නෝනා මටට රහට දුන්නේම ලැබුණා මුළු කොළඹම රතු හාලට හැරුණා අක්ක කෙනෙක් වගේ අපිට හැඟුණා මාතරපත් කඩේ බේබි නෝනා බේබි නෝනා බේබි නෝනා මාතරපත් කඩේ බේබි නෝනා බේබි නෝනා බේබි නෝනා මාතරපත් කඩේ බේබි නෝනා බේබි නෝනා බේබි නෝනා මාතරපත් කඩේ බේබි නෝනා ඇත්තව ලංකාරයේ බොහොම මෙවුරු අමරණීය ලංකාරයක් විඳින්න අපි හැමෝටම පුළුවන්කම ලැබුණා වෝල්ට අයගේ ගීතත් එක්ක. අයියේ මේ අපි කතා කරමු චිත්‍රපට ගීත ගැන. ඔබ කියවා චිත්‍රපට ගීත ගොඩක් ඔබ ගායනා කළා, ඔබේ කතාව මතක් කළා. මම හිතුවා අපි මුලට ගියෝතින් චිත්‍රපටයක ගීතයක් ගායනා කරන්න මුලින්ම ඔබට අවස්ථාවක් ලැබෙන්නේ කොහොමද? මට ඉස්සෙල්ලම මම කියන්න ඕනේ මට මේ අවස්ථාව චිත්‍රපටයේ ගීත ගැන අවස්ථාව ලබා දුන්න ආර්යවතියක් වගේ ලෙක්කෙනෙක් හිටියා. ඒක දිග කතාවක්. ඒ ආර්යතයක තමයි මට මේ චාන්ස් එක අරන් දුන්නේ. ඒ නිෂ්පාදක අංශයේ වැඩ කරපු කෙනෙක් ආර්යතයක. එයා මම ඇතගෙන තුනා. එයා තමයි මට මේ චාන්ස් එකට මුල පිරුවේ. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා සතිෂ් චන්ද්‍ර ඉන්ද්‍රසිංහ මගේ සතිෂ් එතකොට මගේ එක වැඩ කරුවේ ලංකා ගමනාගමන මණ්ඩලේ. අපි දෙන්න හොඳ මිත්‍රයෝ. ඒ වගේම විත්‍රත්නායක මට මගේ හොඳ මිත්‍රයෙක් ආචාර්ය විත්‍රත්නායක එතුමා තමයි මට මේ චිත්‍රපටයේ මාව ගන්න ගොම් කිසිම එයත් ගොඩක් උදව් කෙරුවා. එයත් කැමති වුණා මාව මෙතනට ගන්න. ඒ වගේම මම කියන්න ඕනේ මේ සින්දුවට සම්බන්ධ නොවුනත් මගේ චිත්‍රපට ගීතයට මට ගොඩක් උදව් කරපු ගායකයෙක් තමයි එච්.ආර්. ජෝතිපාල. ජෝති අයියා මට අයියා වගේම මං ආදරය කරපු පුද්ගලයෙක්. හරිම හිතවත් හොඳ මනුස්සයා. ජෝති අයියත් මගේ චිත්‍රපට කලාවට මාව එන්න මට ගොඩක් උදව් කෙරුවා. මේ සින්දුවට මට ගොඩක් උදව් කරේ සසිචන්ද්‍ර ඉදිරිසිංහ සහ විත්‍රත්නායකයි ආර්ත්‍යක්කයි. අපි ඊළඟට අහන්නේ චිත්‍රපට ගීතයක්. මං කලින් ගියා වගේ මේක රජගෙදර පරිගෝ චිත්‍රපටය. රජගෙදර කරේ මේක ඒ කාලේ ගොඩාක් ජනප්‍රිය වෙච්ච ගීතයක්. අදටත් ජනප්‍රියයි. ගාමිණී පොන්සේකා ප්‍රධාන චරිත රංගපෑවේ. විශේෂයෙන් කියන්න ඕනේ ලංකාවේ ඉතාමත්ම ඉහළ පෙළේ ගායකයෝ තුන් දෙනෙක් මට මේ ගීතය කියන්න හම්බුනේ. සුනිල් එදිරිසිංහ, මිල්ටන් මල්ලවාරච්චි, මර්වින් පෙරා. ඒගොල්ලෝ මතක් කරනකොට ඉතින් සුනිල් අපේ සතිස්ගේ මල්ලි. එයා තාම ඉතින් අපි හොඳ මිත්‍රයෝ. ඉතින් මිල්ටන් මල්ලවාරච්චි, මර්වින් විනේ ඒගොල්ලෝ ගැන හිතනකොට ඉතින් ගොඩක් දුක හිතෙනවා. නමුත් මම ආඩම්බර වෙනවා මගේ මුල් ගීතයට ඒ අපි හතර දෙනාම සම්බන්ධ වෙලා මේ ගීතය ගායනා කෙරුවේ. මට මතකයි සරසවි ස්ටුඩියෝ මේ කෙරුවේ. සින්දු කෙලි ඉවරන ගමන් සුනිල් මට ඇලිකුවා, අපිට ඉතින් මේ සින්දු අයිති වෙන එකක් නැහැ, මෙයාට තමයි මේක අයිති වෙන්නේ, මෙයාට තමයි මේක ඔබින්න කිව්වා. ඒතර මිල්ටන් කිව්වා උඹ ගනි උඹ කියලා. ඉතින් ඇදවස්ම දැන් මේ ගීතය ප්‍රයෝජනය ගන්න මොදම මම වේදිකාවල් හැම එකම කියන්නේ නැහැ. මොකද මේ සින්දුවට මියුසික් කරන්න හරි අමාරුයි. ඉතින් මේ සමහර වේදිකාවල් මම ඒ වගේ ඔබිට බෑන්ඩයක් හමුනොත් කියනවා, නැත්නම් ඉතින් හැමතරම කියන්නේ නැහැ. නමුත් මගේ මම ආසම කරන චිත්‍රපට ගීතය
රදගෙදර පරවේ සම්මන්නල් ලතට යට රිංගල අපි ගයිමු මහාචාර්ය සුනිල් ආදිරත්නයන් මේ ගීතය රචනා කළේ ආචාර්ය වික්ටර් රත්නායක සංගීතය නිර්මාණය කළේ අපි ගීතය හමු අය බොහොම ස්තුතියි අද අපේ ආරාධනාව බොහොම සතුටින් පිළි අරගෙන 70 ලංකාරට ආවට මං ඉස්සලාම ස්තුතිවන්ත වෙන්න ඕනේ පරිපාලන නිලධාරී මාතුන් සියලු දෙනාටම ඒ වගේ විශේෂයෙන් කියන්න ඕනේ ලංකාවේ ඉතාමත්ම දක්ෂ වාදකයෝ මෙතන ඉන්නේ ඕනම ගීතයක් ඕන විදිහට කියන්න පුළුවන් ආඩම්බරයෙන් කතා කරන්නේ මනෝජ් ගැන මනෝජ් අපේ හිතවත් මිත්‍රයා ඒ වුණාට එයා රටක් වඩන මිනිස්සෙක් හරි දක්ෂයා වාදක මණ්ඩලයේ සීලොන් වාදකයෝ ඉතාම දක්ෂ වාදකයෝ ඉන්නේ වාදක මණ්ඩලයටත් ගායන වටත් නිලධාරි මණ්ඩලයටත් මගේ අවංක ස්තුති පුද කරනවා මාව මේ ස්තැනට ගෙන්නුවේ ගැන මම ගොඩක් සතුටුයි සන්තෝසයි අද මේ ගීතය ආයි පරණ ගීත මට කියන්න ලැබිච්ච එක රික්ෂකාරයම අවුරුදු 45කට පස්සේ කිව්වේ මං ගොඩක් සතුටුයි අද මේ ගීත ගායනා කරන්න ලැබීම ගැන ඔබ ගොඩක් දෙනෙක් ස්තුති කළා ඒ හැමෝම වෙනුවෙන් මම පෙරලා ඔබට නැවත ස්තුති පුද කරන අයයි වෙනුවෙන් විශාරද මනෝජ් පීරිසතුළු මේ අපේ හිතවතුන් ලබා දුන්න සහයත් බොහොම සතුටින් මතක් කරන්න ඕන අගය කරන්නට ඕන අද අපි විශේෂයෙන් කියන්නට ඕන 70 ලංකාරයේදී වෝල්ටර් ප්‍රනාන්දු කියන ගායන ශිල්පියාගෙන් අපි ගායනා කරවා ගත්තේ අපි කියන්නේ ඔරිජිනල් ඔහුගේ මම නැත්තම් මේ ගීතේ මුල් ගායනේ ඔහුගේ කෙනෙක් හිතන් හිටියනම් මේ ගීත නැහැ මේක මේ MS මහත්මයා ගායනා කළ ගීත කියලා නැහැ මෙතුමන්ගේ තවත් මීට අමතර ජනප්‍රිය ගීත ගණනාවක් තියෙනවා ගායන් මගේ ගීත කොහොමද 200ක් 225ක් විතර තියෙනවා අපිට අද තෝරගන්න තව ගීත තිබ්බ හැබැයි දැන් අපි සීමා සහිත ඉඩක් තියෙනවා ඒ හින්දා අපි ගීත මේ කීප එකට ලඟ වුණේ ඉතින් එතුමන්ගේ ගීත නැවත නැවත එතුමන්ගේ අහන්න වාසනාව අපිටත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදට අපි 70 ලංකාරෙන් සමගන්නවා ආයමත් ලබන සතියේ හමු වෙන බලාපොරොත්තු වෙන්න මන්නල්ල තතුයට රිංගලා අද දෙයි මදු හැංගිලා අද නට හිනහිලා හිත දින්න තපසට යන්න යම මකාදේව රජු වගේ මකාදේව රජු වගේ සම්මන්නල්ල තතුයට රිංගලා අද දෙයි මදු හැංගිලා මකාදේව රජු වගේ පායලා අහසයි පොළවයි ආවෙලා අද නට හිනහිලා හෙට දින තපසට යන්න යමං මකාදේව රජු වගේ ඒ මකාදේව රජු වගේ සමනල තතුයට රිංගලා අද අදයි මරු හැංගිලා අද නට මකාදේව රජු වගේ පාපේනා දුරුණු වියෙල පිලා
මන්නල්ල තට්ටුවියට රිංගලා අද අද මරු හැංගිලා අද නටා ඉනහිලා එත දින කපසට යන්න යමන් මකා දේව රජු වගේ මකා දේව රජු වගේ සමනල්ල තට්ටුවියට රිංගලා අද අද මරු හැංගිලා අද නටා ඉනහිලා එද දින තපසට යන්න යමන් මකා දේව රජු වගේ ලා 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 ලා